සියලුම දෙනා ධර්ම ශ්‍රවණය සූදානම් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ. උනච්චපරං භික්ඛවේ භික්ඛු සතිමා හෝති පරමේන සතිනේපක්කේන සමන්නාගතෝ හෝති චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කීති. කෞරුණ්‍ය ස්වාමීන් වහන්සේ ඇනිවරුනි, එවැගේම ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි, අපි මේ භාවනා වැඩමුළුවක සම්බන්ධ වෙලා ඒ වැඩමුළුවේ පවත්වන ධර්ම දේශනාවේ ප්‍රධාන වශයෙන් මේ නාථකරණ සූත්‍රය අනුව මේ වෙනකොට අංක 8ක් ඉවර කරලා තිනවා. අද මේ 9 වෙනි අංකයට නාථකරණ ධර්ම 10ක් සර්වචනාංශයේ මේ සූත්‍රයලා සංග්‍රහ කරනවා. මේ 9 වෙනි කාරණාව තමයි අපි අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒ කාරණාව කෙටියෙන් සඳහන් කරනවා නම් මේ සති චෛතසිකේ අපි සතිපට්ඨානේලා සඳහන් කරන නැත්නම් අප්‍රමාදී කියලා හඳුන්වා ගන්න හදන සතිය තමයි අද නාථකරණ ධර්මයක් වශයෙන් මේ සූත්‍රයේ සංග්‍රහ වෙන 9 වෙනි අංකයේ වශයෙන් සර්වඥ දේශනාවේ සඳහන් වෙන්නේ. මේ සතිය සම්බන්ධ වෙන තැන්වලදී සර්වඥාන්සේ ඒ අවස්ථානුකූලව විවිධ පැතිකඩ පෙන්වා දෙනවා. මෙතනින් සඳහන් කරන්නේ පුණ්‍ය පරම්පරාවේ මහණෙනි නැවතද මහණික් භික්ෂුවක් සතිමා හෝති සතිමත් වෙයි. පරමේන සතිනේපක්ඛේන සමන්නාගතෝ හෝති. එතන සතිනේපක්ඛ කියන එක සඳහන් කරන්නේ නිපක්ඛ ප්‍රඥාව. නිපක්ඛ ප්‍රඥාව කියනකින් තව පැත්තකින් ගැපුණා සම්පජඤ්ඤය කියලා. සති සම්පජඤ්ඤයෙන් යුක්තවන්නේ චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඒ භික්ෂුවට නැත්නම් ඒ යෝගාවචරයාට බොහෝ කලකට පෙර කියන ලද්ද කොහොම කලකට කරන ලද්ද හොඳට සිහි කරන්න පුළුවන්. අනු මේ නැවත නැවත සිහි කරන්න පුළුවන්. එතකොට මෙතන සතිය සරති අනුසරති කියන පදයට සම්බන්ධ කරලා පෙන්නනවා. සතිය කියන එක සාමාන්‍ය නන්නා දුන්නා කෙනෙකුට අඳුරගන්න විවිධ පැතිකඩ තියෙනවා. ඒකේ සූත්‍ර අනුසාරයෙන්ම ගත්තහම උපස්තම්බන ලක්ෂණය එහෙම උපස්ථානයේ සිටීම තමයි සතිය කරන්නේ. ඒක තමයි යාගේ ඉන්න බවට ලකුණු. එතකොට අහම් වෙන ලාභයක් වශයෙන් තමයි යම් කිසි සිද්ධියක් සතිය උපස්තම්භව කරගෙන එළඹ සිටි සිහියෙන් කරනවා නම් ඒ කරපු දේ හොඳට නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්. නැවත නැවත අනුසුති අනුසතිය නැවත නැවත සිහිපත් කිරීම කරන්න පුළුවන් කියන එකයි මෙතනදී සර්වඥාන්සේ සඳහන් කරන්නේ. එතකොට මේ තමන් කළ කී දේ කලකට බොහෝ පෙර කළ කී දේ නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම නාථකරණ ධර්මයක් විදිහට මෙතන සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙකුට ඒ කල කීදේ සිහිපත් කරන්න බැරි නම් අනාතයි. අන්නේ අනාත භාවයේ නිසා අපි බොහෝ විට කරලා අමතක කරන දේවල් නැත්තම් නොකර කෙරුවයි කියලා හිතන දේවල් නිසා හරියට චිත්ත පීඩ ගන්නවා. අපි දන්නේ නැහැ මේක ඇත්තටම මම කෙරුවද නැද්ද කියලා. ඒක කරලා දැන් මතක නැහැ. එහෙම නැත්තම් නොකරපු දෙයක් කෙරුවයි කියලා හිතා ගන්නවා. මේ දෙක නිසා අපේ දවසෙන් ගත වෙන වටිනා කාලය 60%කටත් වැඩි කීය. යම් කෙනෙක් කළදී හරියට මතක නම් නැවත සිහිපත් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා මේ දේ මම කළා මේ දේ මම නොකළා කියලා ඒ පිළිබඳව වගකීමට එන නිසා අනාථ භාවයකටපත් වෙනවා. ඕනම තැනක ප්‍රතිබල සහිතව ගිහිල්ලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා මේක මම කළා මේක මම නොකළයි කියලා. ඉතින් ඒක මේ සමාජික ජීවිතයටත් අවශ්‍ය කරන දෙයක්. ඒ වගේම භාවනා කරන යෝග ජීවිතයටත් අවශ්‍ය කරන දෙයක් සීල සමාධි ප්‍රඥා වශයෙන්. ඉතින් මේ නාථ කරන භාවය සතියේ තියෙන මේ නාථකරණ භාවයේ තේරුම් ගන්න වගේම අපි සතිය කියන එකත් තේරුම් ගන්නටයි අද මේ කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිය සම්බන්ධව ලේසිම ක්‍රමයක් විදිහට කියන්න පුළුවන් දොස් සහිත වෙන්න පුළුවන් මේ අටුවාචාරින් වහන්සේලා මේ ඒ අටුවා රචනා කරන යුගයේ වෙනකොට සතිය හඳුනාගත්ත ක්‍රමයක් සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි එතනින් බහගන්නේ මාතෘකාවට ඊට පස්සේ අපිට පුළුවන් වෙයි තව තවත් සූත්‍රගත උපමා නිදර්ශන මාර්ගයෙන් ඒක ඔප්නම ගන්න.
මේ චෛතසිකයක් වශයෙන් තියෙන මේ සතිය තේරුම් ගැනීමේදී අටුවාව අපේ ආචාර්ය ප්‍රචාර්ය මත ප්‍රධාන වශයෙන් මේ චෛතසිකය හඳුනාගන්නේ ඒකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයකට. සතියේ ලක්ෂණයේ වශයෙන් අටුවාවතල සඳහන් කරන්නේ අපිලාපන ලක්ෂණ කියලා. අපිලාපන ලක්ෂණ කියන පාලි පදයේ සඳහන් වෙන්නේ පිලාපන කියන වචනේ විරුද්ධ පදේ තමයි අපිලාපන කියන්නේ. පිලාපන කියලා කියන්නේ මතු පිට පොලාපනින ගතිය. ඒ නිසා සතිය නැති හිත මතු පිට පොලාපයි. සතිය සහිත හිත අරමුණට ගිඳාබයි. ඒ නිසා මතු පිට පාවෙන ගතිය අටුවා උපමා පෙන්වන්නේ වීලිච්ච ලබු කබලක් වතුරට දාගොහම ඒක වතුර මතු පිට ඔය රැලි මත පාවි 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 උලන් අතර හොයේ ගසාගෙන යනවා. දැන් කලහෙදි කියනවා ඍජු පොන් කැල්ල පොරොප්ප කැල්ල වතුරට දාපුවාම ඒක පාවි පාවි එහෙම ගහගෙන යනවා. ඒකට කිසිම පදනමක් නැහැ. නමුත් තේ වෙනකොට අපි කැබිලිටි කැල්ලක් ගලක් අකර කැල්ලක් වතුරට දැම්මොත් දාපු තැන්නම කිඳාබයි. කිඳාබැල වතුරේ වතුර දිය කඩේ අඩියටම ගිහිල්ලා මිසක නතර වෙන්නේ. ඒ නිසා සතිය නැති හිත අරමුණකට යොමු කළොත් ඒක එහෙම පාවි පාවි කියනවා නිකන් පොරොප්ප කැල්ලක් වතුරට දැම්මා වගේ. පිලාපන ලක්ෂණේ තියෙනවා. සතියේ සහිත හිතනම් අරමුණට බැහැගන්නේ කොහමද? මේ බුරුල් පසකට හෙල්ලකින් දමලා ඉන්නා වගේ හැනපු ගමම් මේක ඉඳගෙන යනවා. එහෙම නැත්නම් හොඳට තැම්බිච්ච අලකැලක ගෑරුප්පුවට කඩ කරනකොට ගෑරුප්පුව කිලාගෙන කඩ කාගෙන බහින්නේ ආන්නේ වගේ ඒ තිබ්බ අරමුණේ කාගෙන බහින ගතිය තමයි සතියේ ස්වභාවය. ඉතින් මේක අපි දැනගත්තට මේම අහලා හිතාගෙන අරමුණකට හිත තිබ්බ ගමන් පුදුදු පුහුණු කරපු නැති හිතක එහෙම අරමුණේ කිඳා බහින ගතිය ගන්න බොහෝ පුහුණුවක් කරන්න ඕනේ. මොකද අපි හිත නිතරම අරමුණු මාරු කිරීමේ තමයි යෙදিলা තියෙන්නේ. අපි පොහොසත් කියලා කියන්නේ අපිට විවිධ රූප තියෙනවා නම් gedara හරියට වැඩි මෙයාට අපි කියනවා යා පොහොසත් කියලා. විවිධ ශබ්ද ජාති ගන්න පුළුවන් යන්ත්‍රෝප කරන්න වැඩි නම් අපි කියනවා යා පොහොසත් කියලා. විවිධ ගන්ධ සූඳ ජාති gedaraක තියෙනවා නම් අපි කියනවා පොහොසත් කියලා. විවිධ රස වර්ග තියෙනවා නම් අපි කියනවා පොහොසත් කියලා. ඔබේ සුපෝභෝගී යහන වාණ ඇඳ පුතුමේස ගොඩක් තියෙනවා අපි කියනවා පොහොසත් කියලා. හිතටත් විවිධාකාර නන්නත්තාර අදහස් වෙනවනම් ඒත් කියනවා පොහොසත්. එතකොට වෙන්නේ මොකද්ද? කිසිම තැනක එක චිත්තක්ෂණයක් හිතේ හිටින්නේ අතනින් මෙතනින් එතනින් මෙතනින් පැනපැන පිටු හැදිච්ච රිලෙවෙක් වාගේ කියලා හදවතන්සේ සඳහන් කළා කියලා. කොහොමදත් රිලෙවෙක් අත්ෙන් අත්තට වයින්කොට ඒ පණින අත්තද ගැන හෝ අලන අත්ත ගැන කල්පනා කළා නෙවෙයි පණින්නේ පැනලා තමයි ඌ කල්පනා කරන්නේ කෝකද අල්ලන්නේ කියලා. ඉතින් ඒක බොහොමත්ම දරුණුයි. පිස්සු ඇදිච්චි වඳුරෙක් කියලා වෙන්ගත්තාම අපේ අරමුණකින් පණින්නේ අනික් අරමුණ ගැන වගකීම නෙවෙයි. මෙන්න මේ විදිහට අරමුණේ කර්මල පැන පැන ඉන්න ගතිය තමයි අසතිමත් හිතේ පොලාපයින ගතිය. ඉතින් මේ පොලාපයින ගතිය එකවරම නතර කරලා හරියටම අරමුණක මේ කුරුල් පදකට එල්ලකින් තමලා යනවා වගේ පිටින ගතියක් ගන්න ලේසි නෑ. එහෙම නමුත් මේක මේ අහනකොට ඒ ගැන කල්පනා කරනකොට මගේ හිත දැන් සතියේද තියෙන්නේ නැත්නම් සතියෙන් පිටපැනලාද කියලා ඒ කරන කෙනාටම තව කෙනෙක්ගේ සහායක් නැතුව දැනගන්න මේ සුතමේ ඥානේ ප්‍රයෝජනවත්. ඒක නිසා ආධුනික යෝගාවචරයේ ආනාපානෙට සතිය පිහිටවනවා, බිම්බීම ඇකිලීමට සතිය පිහිටවනවා, වම දකුණට සතිය පිහිටවනවා, එදිනදා වැඩ කරනකොට ඒ කරන කෙන දෙයට සතිය පිහිටවනකොට කිසි අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය තියෙනවනම් කිසිම අරමුණක මුල් බැස ගැනීමක් නැත්තම් මොනවද වුණේ මොකක්ද කෙරුවේ කියලා නැවත සීපත් කිරීමේ ශක්තිය නැහැ. ඒත් එකම අරමුණක් නැවත නැවත සීප හැපෙන ගතිය තියෙනවනම් මූණ දෙන ගතිය තියෙනවනම් ඒ අරමුණේ බැස ගන්න ගතිය තියෙනවනම් ඒ අරමුණේ අලගිය මුලකේ විස්තර කියන්න පුළුවන් ගතියක් හම්බ වෙනවා. ඒක නිසා ආධුනිකයා හොඳට දන්නවා ආනාපාන සති භාවනා කරන්න ගියාට ආනාපානයට හිත అలවල තියෙනවයි කියන්නේ. ආනාපානයත් එක්ක හිත මූණට මූණ දාලා තියෙනවයි කියන එක සම්පූර්ණ බලවත් අභියෝගයක් වටපත් කරනවා. ඉතින් ඒක දෝෂයක් නෙමෙයි, වැරද්දක් නෙමෙයි, අපරාධයක් නෙමෙයි. ඒක එහෙම බව දැනගෙන නැවත නැවතත් උනන්දු කරවන්නයි අපිට මේ වීර්ය චෛතසිකය, සද්ධාව ආදී ධර්ම ඕනේ කරන්නේ. එහෙම කරන්නේ නැතුව තිබ්බ ගමන්ම සත්‍ය පිහිටවන කෙනෙක් මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙක් නැහැ. ඔතේ ඒ තරක් නොදන්නා තරම් කාලයක් මේ හිත ඒ එකේ කර්මණින් කර්මන පණින්දමයි අපි මේ පොහසත්කම් උගත්කම් දක්ෂකම් තරුණකම් කියකිය කෙරුවේ සෙල්ලක්කාරකම් කියලා කෙරුවේ.
දැන් අපි ඒක අනිත් පැත්ත හරවන්න හදවුකොට ගමදිගේ පහලටවත් පීනලා පීන ගන්න බැරි මිනිස්සෙක් ඒකෙත් ගිලිලා නැහින જાති මිනිස්සෙක් ගමදිගේ ඉහළට පීනන්න හදනවා වගේ. ඒක නිසා මේ සතියේ තියෙන පොලා අසතියේ තියෙන පොලා පයින් ගතියත් ප්‍රමාදයේ තියෙන පොලා පයින් ගතියත් සතියේ අප්‍රමාදයේ තියෙන ගිලා බහින ගතියත් කිඳා බහින ගතියත් හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම හිත හිතියා නම් ඒ කියන්නේ ගිලා බැසා නම් කිඳා බැසා නම් එතකොට තමන්ට ඒකේ වැට රසයක් දැනෙනවා. එතකොට තේරෙනවා මේ සතිය කර දෙන වැඩක් තියෙනවා. මොකද්ද? ඒ අරමුණට මූණට මූණ දැම්මා වගේ හිතෙනවා. එතකොට අසම්මෝස රසය කියලා මේක අපි පාලි පොතේ සඳහන් කරන්නේ භාවනා උපදෙස් දෙනකොට කියන්නේ ආස්වාස ප්‍රසාදිතේ තියෙදුවට පස්සේ ආස්වාසයේ මගේ හිත තියෙන්නේ ප්‍රස්වාසයේ නෙවෙයි කියලා සම්මෝසාවක් නැතුව අන්දමන්දයක් නැතුව මගේ හිත තියෙන ආස්වාසයේ බව එකලාව කියන්න පුළුවන් කතියක් කියන්නේ ආස්වාසි කරනකොට පස්සේ ඒක අමතකලා දැන් තියෙන ප්‍රස්වාසයේ කියලා ආස්වාසයෙන් වෙනස් කියලා ප්‍රස්වාසයේ තියෙන බාට ලකුණ මේකයි කියලා ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙනකල කියන්න පුළුවන් කතියක් කියන්නේ සම්මෝසාවක් එන්නේ මේ ගන්නෙ මේ ඉන්නේ ආස්වාසියද ප්‍රස්වාසියද මේ කියන්නේ වමද දකුණද මේ මම පිම්බෙනවා බලනවාද හැකිනවා බලනවාද කියලා සම්මෝසාව කියන අන්දමන්දකම විචිත්ත බව පටන් ගන්නකොට තියෙන පුළුවන් නමුත් අරමුණ යාළු වෙන්න වෙන්න සෝද වෙන්න වෙන්න මේක පිම්බීම හැකිලිම නෙවෙයි එනද මේක ආස්වාසිය මේක ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය මේ ආස්වාසිය නෙවෙයි කියලා හරියට තෝරලා බේරලා දැනගන්න පුළුවන් ශක්තිය තමයි අසම්මෝස රසය කියලා කියන්නේ මේකදී මම මෙන්න මෙහෙම නිදර්ශනයක් ගෙන අරපානවා. අපි එකපාරක් මතකයි මේ දුම්ගල සංස්ථා දුම්ගල සමාගමේ රස්සාවකට ගියා ඉල්ලන්න ගියා සම්මුඛ පරීක්ෂණය. අපි ගියේ මේ විභාග තුන සම්මතෙච්චි අධ්‍යාපනයේ තියෙන පිරිසක් වෙන්නේ. නමුත් එතකොට තිබිලා තියෙනවා අධ්‍යාපනයේ නැති සිගරට් තෝරන්නන් තෝරන වෙන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා කියලා බලන්ඩ මේ සිගරට් තෝරන අය ගන්න පරීක්ෂණයක්. අන්නේකදී ඒ කම්පැනි මෙන්න මෙහෙම විභාග ප්‍රශ්න පත්‍ර වලත් නෑ සාහිතික වලත් නෑ ඍජුකම් මොනවාක්වත් බලන්නේ නෑ අභියෝගයක් දීලා ඒ අභියෝගය අනුව තමයි තෝරගත්තේ. ඒගොල්ල කරලා තියෙන්නේ මේ නන්දනේ කාන්ත පක්ෂයේ තේන නිදර්ශනයක් වෙයිද කියලා මේ විවිධ මට්ටමේ ඇන જાති බෝල්ට් જાති 6ක් කලවම් කරලා මිලිමීටර 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා බෝල් නැත්තම් නැත් જાති මොන හරි කන්නකෝ කලවම් කරලා හයම රෝලක් දිගේ එකපාරට ඇදගෙන ඇදගෙන වැටෙනවා. වැටෙනකොට යාර තියෙන්නේ හය එකට එකට වෙන් කරලා පැකට් හයකට දාන එක. එනේ මේක අරගෙන හරියට දැකපු ගමන්ම අඳුර ගන්නවනේ මේක මිලිමීටර 1 මිලිමීටර 1 පෙට්ටියට දාන. දෙකේ නෝඩ දෙකට දාන. තුනේ නෝඩ තුනට දාන. විශාල වේගයකින් එනකොට එනේ එන බෝල්ට් එක අල්ලගෙන හරියට පෙට්ටියට දාලා වැඩිම ගානක් දාපු එකන තෝරනවා. සුදුසුකම් තිබුණත් එකයි පහසුකම් තිබුණත් එකයි හැකියාවක් තිබුණත් එකයි අර එන විශාල වශයෙන් රෝල් වෙලා එනෙව්ව එනේන එක අහුලලා හරියට ඒ පෙට්ටියට දාන්න පුළුවන් නම් ඒකෙන් කෙලින්ම ලකුණු දෙන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අපි ආස්වාද ප්‍රසවාසයේ හිතට භාවනා කරන්න යනකොට ආස්වාසයේ වේලක් වරක එනවා. ඊළඟට ප්‍රසවාසයේ ඊළඟට හිතවිල්ලක් එනවා. ඊළඟට සද්දයක් එනවා. ඊළඟට වේදනාවක් එනවා. හරියට සතිය යොමු කරන්න පුළුවන් නම් මේක ආස්වාස මේක ප්‍රසවාස මේක හිතවිල්ලක් මේක සද්දයක් මේක වේදනාවක් කියලා ඒක හැම දක්ෂකම. මේක තමයි සතිය පිහිටුවාට පස්සේ මේ සතිය අපිට කර දෙන දේ. ඉතින් මේ ඔක්කොම කලවම් වෙන කොයි එක දෙන්නේ කොයි එක දන්නේ නැත්නම් අපි කියනවා සම්මෝසාව කියලා. කන්දවන්ද කියලා. දැන් අලුත් වචනේ අංජබජල්. මොකද්ද කියලා දන්නේ? ආස්වාස කරනකොට ප්‍රසවාස කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාස කරනකොට ආස්වාස කියලා මෙනෙහි කරනවා. වම තිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. දකුණ කියනකොට වම කියලා මෙනෙහි කරනවා නම් අපිට කියන්න පුළුවන් සතිය තාම වැඩ පටන් අරගෙන නැහැ. හැබැයි මෙව මේ කියලා දුන්නට මේ වම තියෙනකොට දකුණ කියවෙන එක රාජ අපරාධයක් නෙමෙයි මේක කාකත් වෙනදී. නමුත් අපි මේ ඉගෙන ගන්න, බණ අහන්න, සාකච්ඡා කරන්න මේ දැන් සතිය තියෙන වෙලාව මේක සතිය නැති වෙලාවට තමන්ටම වටහා ගන්න නම් මේ අසම්මෝස රසය සම්මෝසාවක් නැති ගතිය තමයි හිතේ තියෙන්නේ. ආස්වාසය එනකොට මේ සද්දයක් නෙමෙයි මේක වේදනාවක් නෙමෙයි මේක හිතවිල්ලක් මේ ආස්වාසය කියලා හොඳට දන්න. ඊට පස්සේ ප්‍රස්වාසය එනකොට මේ සද්දයක් වේදනාවක් හිතවිල්ල ආස්වාසයක් නෙමෙයි ප්‍රස්වාසය කියලා දන්න. ඉතින් මේක ලේසි මේ පරියන්ක ඉන්නකොට කියලා දැන් ලේසි. මොකද අපි අනිත් අරමුණු වසා දමා තියෙන නිසා. නමුත් ඉදිරියට වැඩ කරනකොට
මේ දැන් වෙන්නේ දකින්න එක, මේ දැන් වෙන්නේ අහන එක, මේ දැන් වෙන්නේ ගඳ බලන එක, මේ දැන් වෙන්නේ රස බලන එක, මේ දැන් වෙන්නේ පහස විඳින එක, මේ දැන් වෙන්නේ හිතන එක කියලා. ඒක ලේසියි. ඒක අහගෙන යනකොට අල්ලන්න පුළුවන් නම් ඒ සතිය හොඳ දක්ෂතාවයක් තියෙනවා. ඒකට මේ විචිත්‍රව කියන්නේ මම දැන් අසන්නේ. මම දැන් බලන්නේ. මම දැන් ගඳ බලන්නේ. මම දැන් රස බලන්නේ. මම දැන් පහස ලබන්නේ. මම දැන් හිතන්නේ. අපි එක එක චරිත රඟපාන චිත්තක්ෂණේ චිත්තමයි. මේ ඉන්නේ මොන චරිතද කියලා භූමිකාව තේරුම් ගන්න පුළුවන් ගතිය විශාල එකලසක්. ඒක තමයි සත්‍ය අපට කරගෙන කෘත්‍යය. ඒක ඒක අපිට කරන්න බැරි නිසා ඒක බොහොම සංකීර්ණ නිසා අපි කරන්නේ ඉඳගෙන කයත හිත යොදලා ඇස් දෙක වහගෙන ඇහින් එන රූප නතර කරලා කනින් එන ශබ්ද නැති තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් වැඩ නොකර හිතට එන ටික තීත්‍රක් බලාගෙන ඉඳලා තමයි මේ සතිය මුල් බසව ගන්න. රසගෙන සක්මණේ ගියාම මොකද වෙන්නේ? සක්මණේදී ඇස් දෙක ඇරලා ශබ්දත් ඇහෙන, කුලඟත් වදිනවා. ඉතින් එතකොට අර වම දකුණ කියන එකට අභියෝග රාශියක් තියෙනවා. ඒ තියේදී දැන් මම ශබ්ද අහනවා, දැන් මම රූප බලනවා, දැන් මම ගඳ සුවඳ බලනවා, දැන් මම වම තියෙනවා කියලා ඒක එක කැඳේ ගල බීරුවා වගේ බේරන්න පුළුවන් ගතිය තමයි අසම්මෝස රසය කියලා කියන්නේ. ඒ නිසා සම්මෝසාව ඉස්සලා තේරුම් ගන්න ඕනේ. සම්මෝසාවේ තමයි අපි ඉන්නේ. දහසකුත් එකක් කටයුතු කරනවා. එකකවත් නිරුල් භාවයක් නැහැ. දීසිගේ බලාමල්ල වගේ තේරෙම එක මල්ලේ දාගෙන තමයි කරන්නේ. මේව තමයි සංසාරේ අපි මේක කළා ආවේ. දැන් මේ සතිය පිටරනට අපි මොකද කරන්නේ? මේවා එක එක වෙන් කරගන්න එක විතරයි. මේ මෙතන හොඳට මතක තියාගන්න ඕනේ මේ වෙන් කරන්නේ හොඳ නරක දකලවත් ධර්ම ධර්ම දකලවත් සාධාරණ සාධක දකල නෙවෙයි තියෙන දේවල් වෙන් කර දැනගෙන වෙන් කරගෙන මේක බොහොමත්ම වටිනා දෙයක්. මේකට උපමාවක් මෙහෙම කියන්න පුළුවන්. අතේ තෙල් කුණු ගෑවිච්චාම අපි සබන් දාලා අත හොදනවා. එතකොට මොකද වෙන්නේ? අර සබන් කටල ගිහිල්ලා කුණු කෑලි අතර වෙලලා ඒව වෙන් කරනවා. කුණු කුණු එකට බැඳෙන ගතියක් සාමාන්‍ය කුණු වල කියන තෙල් කුණු වල තියෙන සබන් ගියාම කරන්න මොකද එක එක කුණු කුණු කෑල්ල අනිත් කුණු කෑල්ලෙන් අර සෙවල කට්ටකින් වෙන් කරනවා. වෙන් කරුවට පස්සේ කුණු කෑලි වලට අත් බැඳ ගන්න බැරි වෙනවා. අත්තල කැඩලා ගියාට පස්සේ වතුර වැටෙනකොටම කුණු ටික ගසාගෙන යනවා. දැන් සබන් වලින් කරන්නේ මේ කුණු කෑලි වෙන් කරලා දාන එක. වෙන් කරපු ගමන් ඒ වගේ බලපිටියක්. ඒ වගේ තමයි සතියෙන් කරන්නේ මේ අහන එක දකින්න එක වෙන් කරලා බලන්නේ. දකින්න එක ගඳ බලන එක වෙන් කරලා බලන්න. වෙන් කරන්නේ රස බලන එක වෙන් කරනවා. පහස ලබන එක වෙන් කරනවා. හිතන එක වෙන් කරනවා. හිතන එකේ රාගේ, ද්වේෂින් වෙන් කරනවා. ද්වේෂේ, මෝහේ වෙන් කරනවා. ඔක්කොම වෙන් කරලා දැම්මම පස්සේ එකකවත් බල පිටේ. දෙබල නැතිව. මේ කියනවා ඝන විනිභෝගය කියලා බොහොම ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඔක්කොම එක ඝනවට හිටියොත් මේ තේරම කුණු ටික එකට බැහැ. එක එක වෙන් කරපුවාම ඉදල් කුරුමිටියක එකට තිබ්බම කඩන්න බැරි වුණාට එකේ කූර ගත්තාම සුතුස් ගාලා කඩලා දානවා. හැබැයි ඊට ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. මේ ලෝකෙම අපිට අමාරු වෙලා තියෙන මේ සත්‍ය පිටින්ම අල්ලන්න ගියේ. ඔක්කොම එකට ගත්තොත් මොකක්වත් කරන්න බෑ. සතිය කරන්නේ ඉස්සල්ලා මෙව එක එක වෙන් කෙරුවට පස්සේ අර වළංකාරයට රුමානික වලට පොළු කාර්යයට වරුවයි කිය. නෙලානේ අනිකයි තියෙන. ඉස්සල්ලාම ඕනේ කරන්නේ සතිය වෙන් කළා කියන එක. ඒ නිසා මේ සතිය කරන්නේ ඒ බරපතල කටයුතු පුංචි කොටස් වලට කඩලා දෙන්න. ඒකට කියනවා අසම්මෝස රසය. අසම්මෝස රසය කියන්නේ ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කර. මේක හරි කියලා හිතමු. ආශ්වාසය ප්‍රශ්වාසය වෙන් කළා ගුරුවරයාට කියන්න පුළුවන් තරම් එකලාසයක් ආන ගුරුවරයා කියන හොඳයි දැන් ආශ්වාසයේ මුල මැදක වශයෙන් වෙන් කරන්න. ආශ්වාසයේ මුල එකක් මැද එකක් අග එකක්. සක්මණේ වම දකුණ වශයෙන් මට හොඳට යන් තබන වමක් තබන දකුණින් වෙන් කරන්න පුළුවන් නම් කියනවා එන එසවීම තැබීම කියලා දෙකට කඩන්නේ. අර වම කියපු දෙකට කඩන. දෙකට කඩලා සත්‍ය දෙකක් කියනවා. එතකොට සත්‍ය දෙගුණ වෙනවා කෘත්‍ය එකමයි. එක පියවර දෙකට මෙහෙම. ඊට පස්සේ ඒක හරි ගියාට පස්සේ කියනවා ඔසෝන යවන තබන කියලා තුන කරන්න. තුන කරනකොට සත්‍ය තුන් ගුණයක් එදෙනවා එකම කෘත්‍යය. ඒකත් හරි ගියාට පස්සේ කියනවා ඔසවන්න හිතන ඔසෝ යවන්න හිතන යවන. තුන දබන්න හිතන තබනවා කියලා ගියාට පස්සේ මේ යෝගාවචරය හරියටම අරමුණේ නිමග්න වුණා වගේ වෙන සද්ද අහන්න බෑ වෙන රූප බලන්න බෑ හරියටම මේ දකුණ හිටිය වගේ ඒක කඩ පෙන්වන එකට සමස්තයක් වශයෙන් අපේ තේරවාදී කියන විභජ්‍යවාදී කියන බුදුජානක අපිට මේක කියලා දුන්නේ රොත්ත පිටින් ගත්තොත් අපි යට එක එක කැලිකැලි වෙන් කරලා ගත්තොත් අපි දිනන මේ දිනීම ඇති කරන වෙන් කරනදී අතරමැද
මේ චේතස්තරය අතරමැද වෙන් කරන දේ තමයි සතිය. සතිය කියලා හැම දෙයක්ම ආත්මයක් කළ මැදට වෙලා හිටගන්න. හිටගත්තට පස්සේ එක 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 අල්ලගෙන ඇදලා 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 දාන්න පුළුවන්. ඒ නිසා සතියෙන් කරන්නේ මේ දේවල් අතර එකට සාමූහිකව බැඳීගෙන තියෙන දේවල් අතරට රිංගලා එකින් එක එකින් එක වෙන්කොල දක්වන ගතිය. කොහොම තාක්ෂණික වැඩක් නැතනදී. මේ අපේ දෙයක් නෙවෙයි කතා කරන්නේ ධර්මතාවයක් ගැන කතා කරන්නේ. නමුත් අපි පහර දෙනකොට සතුරට අපි මේ ඉංගලන්ත කාර්ය අපිට උගන්වන්නේ divide and rule කියලා බෙදලා බෙදලා ගත්ත තරමට ජය මේ පාලනය කරන්න ලේසි. කට්ටිය අයින් කර කුටි කුටි තුඩු තුඩු කැඩෙන්න කැඩෙන්න බල බින්දේ. මේක තමයි සටන් උපක්‍රම. මේක තමයි දේශපාලන වශයෙන් අද කරන්නේම ඕක තමයි. අනිත් පක්ෂේ කඩන්න ඕන නම් විනාශ කරන්න ඕන නම් පක්ෂ දෙකට කඩන්න. ඒක හතරට කඩන්න. කඩුවට පස්සේ ඒක කවත් බලන්නේ නැහැ. මේකම තමයි කෙලෙස් වලට කරන්නේ. දින කෙලෙස් එකකින් එකකින් ඉදීම කරන්නේ. දැන් අපි කෙලෙස් වලට යන්නේ ඉතල රූප ධර්ම වෙන් කරන වෙන් කරන වෙන් නාම ධර්ම වෙන් කරන වෙන් කරන වෙන් කරන යන. වෙන් කරන වෙන් කරන ගියාට පස්සේ කඩන එක ලේසි. ඒක කෘත්‍ය කෙරෙන්නේ කොහොමද? අසම්මෝස රසය. ඔක්කොම හැඳිගෑවිලා යන්න දෙන්නේ නැතුව එක 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 පොඩ පොඩ වෙන් කරලා වෙන් කරගෙන යනවා. ඒක බොහොම අමාරු දෙයක් මේ කියනකොට මට ලේසි වගේ අහනකොට ලේසි වගේ හිතේ. නමුත් භාවනා කරපු අයද තේරෙනවා. ඒ වගේ ක්ලාසයක් ගන්න කොච්චර වෙලා භාවනා කරන්නද කොච්චර සක්ම කරන්නද කොච්චර වැටි වැටි නැගිටින්න ඕනද එතකොට නම් මේ එකලාසය ආපු දවසේ මට දැන් ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගෙන ආස්වාසය මේකයි ප්‍රස්වාසය නෙවෙයි ප්‍රස්වාසය මේකයි ආස්වාසය නෙවෙයි කියලා දැනගෙන මට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් කියලා හිතන්න කාට හරි කියන්න තරම් භාවනා හරි ගියා නම් ඒත් ඇයි විනාඩි 10 තුල මොන්න තරම් සැනසීමක් ලැබෙනවද මොන තරම් පහසුවක් ලැබෙනවද මොන තරම් අධිකාරී ශක්තියක් ලැබෙනවද මොන තරම් එල්ලයක් ඇතුව පෙර මඟ දැක දැක යනවාද ඒ තරම් වෙනසක් ඇති කරනවා මේ පුංචි වැඩක් මෙතන සිද්ධ වෙයි වැඩේ මොකද්ද ඒ කුටි කුටි තුඩු තුඩු කඩ වෙන් කරනවා මේක තමයි සතියේ කෘත්‍ය වශයෙන් පෙන්වන්නේ අසම්මෝස රසය ඒක වෙනකොට Tamanට වැටහෙන ආකාරයක් තියෙනවා දැන් නම් ඔන්න කවදාකවත් නැති විදිහට මට එල්ල වුණා. නැත්තම් මේ සතිය පිළිටියා කියලා ඒක වෙනන්නේ විෂය ආධිමක භාව පච්චපත්තාන මම දැන් වැඩ කරන්නේ අසවල් අරමුණක් එක්ක කියලා නොපැකිලව කියන්න පුළුවන්. දැන් සමාල්ලාට කමඩන් සුද්ධ කරන්න ගියාම හරියට කාලේ නාට්‍ය වෙනවා. මොකද නානා ප්‍රකාර හරිය බල්ලයි කතා කර කර ඉන්නවා මිසක් මොකක්ද අරමුණ? මුගේ දිහිත යෙදුවේ මොනවද වැටුනේ කියලා කියන ප්‍රශ්න 10ක් 15ක් අහන්න ඕන. උහේ මොනවද කියන්නේ? අතනින් කියන ටිකක් මෙතනින් කියන ටිකක් ඉතින් අහගෙන ඉන්න එක නාක ඔලුව නරක් වෙනවා. එහෙම නොවි ඒක එකක් වෙන් කරලා කියන්න නම් ඒ කියන කෙනා දැනගන්න ඕනේ මම ස්වාමීන් වහන්සේ පිම්බි මැකිලින් භාවනා කරන කෙනෙක්. මම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරා. මම මේ කියන්න හදන්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කියලා. ඒ හරියට එකලාසියක් තියෙන කෙනා මේ කියන්න හදන කාරණාව දන්නවා කියලා. ඒක හරියට උසාවියේ නඩුව ගන්නකොට නඩු අංකේ කියනවා වගේ. සමහර විට මොනවාක්වත් නැහැ මම මේක කරන්නේ නැහැ මට අරේ වුණා මෙහෙම වුණා ආලෝකයක් දැක්කා මේක ප්‍රථම ධානයද මේක ද්විතීයික ධානයද කියලා ඉතින් ප්‍රශ්න පොරක් මොන නාටකද විසඳන්න පුළුවන් ඒ කාරියට කියන තාලෙටම මම මේ කියන්නේ ආස්වාසය ගැනයි මම මේක මිනී කරාද නැද්ද මට ආස්වාසයට උනේ මෙහෙමයි කියලා කියනවනම් බලන්න කොච්චර පිරිසිදුද කියලා ඊගාට මම මේ කතා කරන්නේ ප්‍රස්වාසය ගැනයි ප්‍රස්වාසය මට වැටුනේ මෙහෙමයි කියනවනම් මට පේන්නේ නිවන් දැක්කට විතරයි දෙවිදේ මොන්න කුණු කන්දලයක් හරි කමන්නේ හරියට විසදව කියන්න පුළුවන් නම් ඒ දෙයට වටිනාකමක් එනවා. අන්න ඒකට කියන්නේ විෂයාදුමක භව පච්චපට්ඨානා කියලා. එහෙම නැත්නම් තමන් මේ කතා කරන දේ මොනට මොන දැම්මා වගේ පේනවා. මේ අද්ද කරලා පේන කතාවක් නෙවෙයි. මනසට පේනවා. මං ඉන්නේ මේ සද්දක. මම ඉන්නේ මේ වේදනාවක. මම ඉන්නේ හිතවිල්ලක. මම ඉන්නේ ආස්වාසය. මම ඉන්නේ ප්‍රස්වාසය. එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාස බලනකොට මම ඉන්නේ බිම්බීමේ හැකිලිම කියලා. හරියට තමන් එල්ල වෙච්චි දෙයි. විෂය. ගෝචර විෂය අභිමුඛ භාව. හරියට කන්නාඩියට මූණ දාලා ඉන්නකොට අපි දන්නවා මේ මගේ මූණ තමයි පේන්නේ කියලා කියන වගේ මූණට මූණ දැම්මා වගේ ගැටියක් එනවා. ඒක එනකොටම මේ පදත්තානේ තමන්ට වැටෙන ආකාරයේ අතිරේක පදත්තාන වෙනවා ආරක්ක පච්ච පට්ටාන කියලා තමන්ට ආරක්ෂාවක් වැටෙන්න පටන් ගන්නවා. දැන් නම් මං කරපු වැඩේට බහැලා ඉන්නේ. නියම බිස්නස් එකේ ඉන්නේ කියලා සතිය පිහිටවපු අරමුණ මූල කර්මස්ථානේ වේවා වෙන එකක් වේවා හරියට සතිය පිහිටවපු ගමන් ලොකු අරසක් කියලා. මේක තමයි නාත කරන්නේ. මේක තමයි බුදුහාමර අපිට පෙන්වන්න හදාගන්නේ. එහෙම නැත්නම් අපි අනාතයි.
අර මහා සෝනගේ වගේ කඳ ඉස්සරහා ගත්තට බෙල්ල පිටිපසට තියාගෙන එකක් ගැන කතා කරනවා, තව එකක් ගැන හිතනවා. මේ භාවනා කරන කඳ මෙහි හිත gedera. ඉතින් පය දෙකක් ඉඳගෙන හිතියක් දන්නේ නැහැ මොකක් වුණාද කොහොම වුණාද කියලා. ඒක දෙක දෙපැත්තට එකලස් වෙලා තියෙනවා. ඉතින් මේකට හොඳ ලස්සන උපමාවක් පෙන්නනවා මේ විෂයාභිමුඛ භව පච්චපට්ඨාන කරන ආරක පච්චපට්ඨාන කියන දෙකේම එකම දේ මේ පෙන්නන්නේ එකම කාසිය දෙපැත්ත. මේ අවුරුදු මහින්දන 30-40කට විතර ඉස්සෙල්ලා එච්චරම සංචාරක ව්‍යාපාර නැති කාලේ මේ සුද්ධෙක් යන බටහිර ජාතිකයෙක් ඉන්දියානු කැලේකට ගිහිල්ලා එයා ඒ කැලේ සිටි නරඹ තමයි ඉන්නකොට දැක්කලු සිංහෙක් සහ අලියෙක් අතර සටනක්. අපි ළමා කතාවල අහලා තියෙනවා කැලේ රජා සිංහයයි කියලා. අපේදී සිංහය හැම කැලේම නැති නිසා උගක් වෙලාවට අලියත් රජකම කරනවා. දැන් ලංකාවේ කැලේ අලියා, කැලේ රජා අලියා. කොහෙද කැලේ ලංකාවේ කැලේ සිංහය නැති නිසා. ඒ නිසා පොඩි දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා කැලේ රජා සිංහයද අලියාද කියලා. මේ සුද්දටත් ලොකු උනාට සුද්දටත් ඔය ප්‍රශ්න තිබිලා තියෙන නිසා මේ මිනිස්සුන් මේක බලන්නේ කියලා. අලිය සිංහය අතර සටන. සටන් කරනකොට සිංහයා ඉතාමත්ම යෝසුලුයි, එහාට පයින්නවා මෙහාට පයින්නවා උහුලඟ වගේ. අලියා බොහොම බරපතල නිසා ඌට බෑ එහෙම එහාට මෙහාට සිංහයා පයින්න තාත නටන්න. ඒ නිසා අලියට නටවන්න පුළුවන් හොඳම කුඩස් තමයි ඌගේ හොඳ වැල්. ඌ කරන්නේ සිංහයා පයින්න පයින්න දිහාට හොඳ වැල් දානවා. හොඳ වැල් දැම්මොත් ඒ හොඳ වැල් කරපන්න පුළුවන් පදාසය තුල නයි සර්පේ නයෙක්ගේ කෙනී වගේ පාරට අලියට ගහන්න පුළුවන්. ඒ නිසා සිංහයා බලන්නේ පුළුවන් තරම් කොහොම හරි බලලා අලියගේ පිටිපසට යන්න. අලිය කරන්නේ කොහොම හරි සිංහයාට මුණ දාන එක. මුණ දාගෙන ඉන්න තාක්කල් සිංහයා අපට පරාදිනවා අලිය දෙනවා. සිංහයා බලන්නේ මේ පැත්තට බලලා මේ පැත්තට බලන කොහොම හරි අලියගේ පිටිපසට යන්න පිටිපසට පැනනන කොන්දර බැලන කුඹස්තලේ පළ. අලිය ඒක දන්නේ නිසා කරන්නේ මුණ දාන. ඒ නිසා මේ මිනිස්යාගේ අවසාන නිරීක්ෂණය වුණේ අලිය සිංහයාට මුණ දාගෙන ඉන්න තාක්කල් අරසයි. අලිය සිංහයා අලියගේ මේ හොඳේ හසුරන්න පුළුවන් ප්‍රදේශයෙන් පිටිපස්සට පැනලා කොන්දර පැනනන සිංහයා දිනනවා. අනිත් වගේ තමයි මොනම කෙලෙසයක් ආවා. කෙලින්ම සතිය මුණ දාලා ඉන්නවනම් කෙලෙසේ පරාදයි සතිය දිනනවා. මේ මතුවලා දින කෙලෙසේ මොකද්ද කියලා අඳුර ගන්න බැරුව හිත අන්ධබන්ද නම් සතිය පරාදයි කෙලෙසේ දිනනවා. ඒක නිසා විෂයාභිමුඛ භාව කියලා කියන්නේ කෙලින්ම මුණ දීලා ඉන්නවනම් ඒ මුණ දීලා ඉන්න එක දැපෙන වැඩක්. එහෙම වටපිට බැලුවොත් තමයි බෙල්ලට අත තියන්නේ. ඒ නිසා සතිය පුරුදු වෙන්න අපිට ආරක්ෂාවක් ඇති වෙනවා. සති ආරක්ක පච්චපට්ඨාන කිය. මේ සතිය ආරක්ෂාව තමයි මේ සතර සතිපට්ඨානේ යෝගාචරය රැකෙනදී. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා බුදුචාන් වහන්සේ ශ්‍රීමුක දේශනාවක් කරනවා. මහණින් ධර්මයේ රකින්නා ධර්මයේ විසින් ආරක්ෂා වේ. මොකද දෙනෙක් මේක ලාභයට ගන්න. මේ දානයක් දීලා මේ දාන කුසලී සීලානි සංස තමාධ්‍යානි සංස ප්‍රඥානි සංස බලාපොරොත්තු වෙනවා. කල්දාක් තම්බේ. දාහණයට හම්බෙන්නේ ධාරාසක් ආරක්ෂාවක් විතරයි දාන කුසලේ පමණ. සීලෙන් ලැබෙන ආරක්ෂාව කවදාකවත් දන් දුන්නට ලැබෙන්නේ නැහැ. ඒක දන්න කෙනා දාන ආරක්ෂාව බොහොම ලාමකයි ඊට වැඩිය හොඳයි සීල් රැකීම කියලා සීලය රකින්න පටන් ගත්තොත් ඒ පුද්ගලයාට වීතික්‍රම කෙලස්කින් වෙන්න තියෙන හානි නැති වෙලා සීල ආරක්ෂාව ලැබෙනවා. එතකොට සීල ධර්මයේ රැක්කොත් අපිට බය නැතිකම කියන ආභය ලැබෙනවා. ඒක දාහනේ හම් වෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. මේක ධර්මයේ තියෙන හරියට එකට එක මුල ධර්මයක්. ඒ නිසා අපි දැනගෙන අපි සීලය රැක්කොත් සීලය විසින් අපිව රැකදේවා. ඕනම කෙනෙකුට පිහිටෝ ප්‍රකාශ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ගේ සීලය ආවරණය කරමින් සීලය මෙනෙහි කරමින් ඉන්නවනම් ඒ පුද්ගලට රාජනීතියෙන් තම්බේක බලපෑමක් කරන්න බෑ. රාජනීති බලපාන සිල් කඩන කට්ටියට විතරයි. යම් කිසි කෙනෙක් දන හොන දන සිල් කඩනවනම් ඒ මනුස්සයා බයෙන් තමයි ජීවත් වෙන්නේ. එක්ක රහස් පොලිසියෙන් නැත්නම් කෙලින් පොලිසියට අහුවෙනවා. නමුත් අවංකව තමන්ද සිල් රකින්නවනම් අභූත චෝදනා කළා හිරේ කියලා මැරුම් කන්ට උනත් බය වෙන්න බෑ. මොකද දන්නේ ඉතින් කාට කාටත් කරගිලා තිබුණාට මට නම් හොඳටම විශ්වාසයි කියලා ඒ සීල ආරක්ෂාව තියෙනවා. දෙවියෝ හුඟක් වෙන සමාධි ආරක්ෂාව. සමාධි ආරක්ෂාව කියන්නේ නීවරණයෙන් බලපෑමක් නෑ. ඒ නිසා යා දන්නවා මගේ සීලය මට ආරක්ෂා කරන්න පුළුවන් මගේ හිත සිල් කඩන මට්ටමට පරිඋත්ථාන මට්ටමට එන්නේ නැහැ කියලා
සතිය වඩා ගත්තොත් සීල මට්ටමින් එහාට සමාධි මට්ටමට ඒහා සමාන ආරක්ෂාවක් දෙනවා දෙවියෙකුට බ්‍රහ්මෙකුට දෙන්න බැරි ආරක්ෂාවක් තියෙනවා. මේ කවදාකවත් විපස්සනා ආරක්ෂාවේ ඉන්නේ නැහැ. ඒ සඳහා විපස්සනා භාවනාවම කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩනවන සතිය එතකොට ඒ පුද්ගලයාට සම්පූර්ණ ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේ යාග හෝම ගස්කල් වඳින්ට එනදම මේ භූත සෑම ධර්ම වෝණය කරන්නේ මේ සීල සමාධි ප්‍රත්‍යාවෙන් තොර වෙච්ච අය කරා. ඒක එකල්ලන්ට ඇත්තක්. මොකද සීල සමාධි ප්‍රත්‍යාව තියෙන කෙනාට ඔය මොන්නම දෙවියෙකුටවත් යක්ෂයෙකුටවත් බය වෙන්න බෑ. ඊ අපි ඔය 46 කාමර දෙක හදලා ඉන්න වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒක විවෘත කරන වෙලාවේ කියලා රණිමෙත සූත්‍රය දේශනා කරා. මම හිතන්නේ මම පැවිදිලා මම දැන් දවස් 10 15ක් විතර වෙන්නේ. ඉතින් කට්ටිය විතරම පිළිච්ඡන්ට යනකොට සංඝයා ඔක්කොම එකතු වෙලා යනකොට ඒක ලොකු ගැම්මක් මේක විතර සංඝයාගේ කියලා වද්දකොට ඒ මිනිස්සෙක් ඇවිල්ලා එතන යන පාරේ තියෙන ගලකට ගින්දර දාලා කඩනවා. ගිනි බින්දිනවා වතුර දානවා ගිනි බින්දිනවා වතුර දානවා එතකොට ගල පොපුරලා කඩනවා. කොහොම මොඩ මිනිස්සෙ. මොකද සීදීසේන කරන්නේ කියලා. අවසරලා යනකොට මේ කවයවදී කියලා මේ ගල මම කඩනවා. මේ ගල කඩුවට පස්සේ පොළොව මට්ටම් වෙනවා. අවසරේ එතකොට පය වදින්නේ නැහැ. අබෝහෝම හොඳයි සීදීසේන උඹට කරන්න පුළුවන් පිට මේක තමයි කියලා ලොකු සංඝාසය බොහොම අගේ කරා. අගේ කරනකොට සීදීසේන ඇවිල්ලා කියනවා අවසර මම හිතානේ දැන් මේ පිළිපාදයන්ට බලාපොරොත්තු වෙන පඳුරු නැද්ද කියලා. පඳුරු අපිට පඳුරු ගහන්නේ නැයි කියලා අපන් සෝමන තමන් කියන්නේ කියලා දීලා. කියලා කියන්නේ කිව්වා මේක කියලා හම්බු භාවනා කරනවා කියලා කැමති නම් පින් ගන්නයි කියලා මෙහි පඳුරු ගහන්නේ නැහැ කියන්නේ. සුමන සමන්දී යන්නේ ඊට වැඩි ලොකු දෙයියෙක් උනත් සත්ත පහකට බය වෙන්න දෙයක් නැහැ අපිට කියන්න පුළුවන්. අපිට ශක්ති ප්‍රමාණය අපි සතිය පිහිටවනවා නම් ওই කිසිම කෙනෙකුට අපිට උදව්වක් මේ ශක්කානතරයක් කරන්න බෑ. ඉන්නේ ආරස්සා තමයි සරුවචනසි කියන්නේ සතිය නැත්තම් අනාතයි කියන. සතිය නැත්තම් අසරණයි කියන. ඒ අනාත නැති කරලා සනාත භාවයක් ඇති කරලා දෙන්නයි මේ නාත කරන ධර්ම දේශනා කරන්නේ. ඒකේ 9 වෙනි අංකයට සඳහන් කරලා තියෙන සතිය. සතිය යම්ම චිත්තක්ෂණයකට ආවා නම් නැත්තම් සතිය එළඹ සිටියා නම් අපේ වචනෙන් කියන එකලස් වුණා නම් ඕනම යෝගාවචරුත් තියෙනවා දැම්මම අරසයි කියන. සතුටක් ඇති වෙනවා ප්‍රමෝදයක් ඇති වෙනවා. මේ සතිය යදවිලා තියෙන සමාහන්ට රාගය වෙනුවට වෙන්න පුළුවන්. ද්වේෂය වෙනුවට වෙන්න පුළුවන්. වේදනාවකට වෙන්න පුළුවන්. හිතවිල්ලකට වෙන්න පුළුවන් සද්දයකට වෙන්න පුළුවන් ආශ්වාසයට වෙන්න පුළුවන් ප්‍රශ්වාසයට වෙන්න පුළුවන් අරමුණේ කිසිම බලපෑමක් නැහැ මොන අරමුණාවත් ඒකට සතිය පිහිටියා නම් අරමුණේ බලත් බින්දෙනවා කෙලස් බල බින්දෙනවා Taman එතන නාටකරණ තත්ත්වයකටපත් වෙනවා සනාත තත්ත්වයටපත් වෙනවා ඇටේ දැන් වැටේනවා මට තියෙනවා ධර්ම ආරක්ෂාව කියලා ඉතින් මේ විදිහට එක චිත්තක්ෂණයක සතිය පිහිටවලා ඒකේ තියෙන සනාත කරන භාවය වටා ගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපේ චිත්තක්ෂණ ඊට ඉස්සෙල්ලා එකයි පස්සේ එකයි දෙකම අසතියෙන් නම් මේක අපිට තේරෙන්නේ. මේක තේරෙන්න නම් සති චිත්තක්ෂණය දිගින් දිගට පෙළට වැලට යන්න ඕනේ. අන්න එහෙම යනකොට මේ සතිය තියෙන ජවය කැවෙන ගතියක්. ගැම්ම ගන්න ගතියක්. අන්න ඒ ගැම්මේ තමයි වැඩි දියෙන්නේ. මේ තනින් තනින් සතිය පිළිවෙලට කිසිම බලයක් නෑ. ඒක හරියට වෙන් කරලා ගත්ත කූරුමිටියක කූර වගේ සුතුස්කාර කඩලා. කෙලස් වෙන් කරන්න දුර්වල වෙන්න වගේම අතනින් මෙතනින් තියෙන සතියත් බොහෝම දුර්වලයි. නමුත් මේ සතිය එක ධාරාවකට විරත කූතුමිටියක් වාගේ ගොනුවක් ආවට පස්සේ ඒක එහෙන ගෙඩියක් වාගේ පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක කිසිසේත් යෝගාවචරයේ අධිකාරිය නෙමෙයි පවතින්නේ. එනවා යනවා. එහෙම තමයි පටන් ගන්න. කොත් යම් වෙලාවක එක දිගට සතිය පිටියන විනාඩි 5 10 15 ඒ යෝගාවචරයට අම්මගඩොක් ඉන්නවට වැඩිය මමාමෑණි බුදු පියාණන් වහන්සේගේ සතිය පිටියට පස්සේ බුදුම ශක්තියක් බුදුම ආරස්සගතියක් වැටෙන්න පටන් අර ගන්නවා. මේක මේ ඉන්දියාවේ සීමා වෙච්ච බුද්ධෝත්පාද කාලේට සීමා වෙච්ච එකක් නෙවෙයි. යම්ම තැනක සතිය පිටියන එතන අනිවාර්යම ආරසාවක් ඇති කරගන්නවා. මේක තමයි අපිට අපි වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රිය කරන්න තියෙන එකම එක උදව්ව. අනික් සේරම දේවල් ලාමකයි, අනික් සේරම දේවල් බොළඳයි, අනික් සේරම දේවල් අපටි ළමයි. අනික් කොයි දෙයක් කරුවත් මේකදී අපි බොහෝ බොළඳයි. මේකට අලුතෙන්ම පටන් ගන්න ඕනේ. ඒ නිසා සතිය වැරදුණයි කියලා අපි ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මම උගත් නිසාමට සතිය පිහිටන්න ඕන. මම රූවත් නිසාමට සතිය පිහිටන්න ඕන. මම තරුණ නිසාමට සතිය පිහිටන්න ඕන. මට කාය බල ශක්තිය නිසා සතිය පිහිටන්න ඕන. සතිය කිසිම ආලම්බන ගතියක් නෑ. ඒක හරීම අනාලම්බන ශක්තියක් තියෙනවා.
හැබැයි සතිය එක දිගට පිළිහිදීලා පස්සේ මොල් මොන වැල් ගැඩවිල්ලට උනත් පුතුම දෙයක් එන්න පටන් ගන්නවා. ඒ බුදු බලයේ මේ ඉන්න පටන් ගන්නවා. බුද්ධ ආකර්ෂණය එහෙමම එන. ධර්මයේ කියන එක තමන්ගේ බුද්ධියට දින්න උනා වගේ තේරෙනවා. නියම සංඝයා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන්ගේ සීලය අයියෝ මොකද්ද මේ සීලය රකින්නේ කියන තරමට සීලය ඕන වෙලාවක රකින්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපි කොච්චර බුද්ධ ආලම්බන ප්‍රීතියක් තිබ්බත් ධර්ම රසයක් දැනගත්තත් බෞසුත වුණා සංඝයා වුණා සීලය රැක්කත් සතිය නැත්තම් ඒවා තේරම අනාතයි. ඕනම වෙලාවක මේ බුද්ධ ආලම්බන ප්‍රීතියෙදී අපි අදින් පෞසුද්ධ වෙන්න ඉඩ තියෙනවා. ධර්ම කොච්චර දැනගත්තත් අධර්ම වැඩ වෙන්නේ ඉඩ තියෙනවා. අපි කොච්චර සංඝයා කියලා උපසම්බදා වෙලා හිටියත් අපි කොයි වෙලාවක වුණත් පාරාජිත වෙන්න ඉඩ තියෙනවා මේ සතිය නැත්තම්. සතිය තියෙනවා නම් පුදුම ගැම්මක් කරන්නේ. ඒක නිසා තමන් කෙරේ තමන් අනුකම්පාවක් තියනවනම් කළ යුතු උතුම්ම කාර්යාව තමයි කොතනකදී හෝ සතිය පිළිවෙල. ඒ නිසා අපේ ලංකාවේ ප්‍රධාන ආර්ථිකයේ තේ තියෙන කාර්යය අපි කිව්වේ එනි ටයිම් මිස් ටී ටයිම් කියලා. ඕනම වෙලාවක තේබුණ වෙලාවක. ඒ නිසා යෝගාවචරය කියන්න ඕනේ එනි ටයිම් මිස් මයින්ඩ්ෆුල්නස් ටයිම් කියලා. ඕනම වෙලාවක ඕනේ සතිය සතියටමයි. ඒක මේ වයසට ගියාට පස්සේ කරන්න ඕනේ, පැවිදි වෙලා කරන්න ඕනේ, ආරණ්‍යගත වෙලා කරන්න ඕනේ. සිංහල බුද්ධ ආගම් වෙලා කරන්න ඕනේ කියලා ඒ මොනම දෙයක් අසතියට බලපාන. කොත්තනක හරි පටන් අරගත්තොත් පටන් ගත්ත දේ ඉන්ටෙන්ටෙන්ටෙන්ටෙන්ට ගැම්ම ගන්න. ගැම්ම ගත්තට පස්සේ තමයි තමන්ට අයිති වාර්ජන. බුද්ධිය. ඒ වගේම ආරස්සාවක් වටේින් පටන් ගන්න. ඒ ආරස්සාව හැබැයි කවදාකවත් අම්මගේ තමන්ගේ පුතාට දෙන්න බෑ. කවදාකවත් පුතාට අම්මට දෙන්න බෑ. රජුරෝ සතුමත් වෙලා ඉවල රටවැසියර දෙන්න බෑ. දොස්තර සතුමත් වෙලා මේ ලෙඩාර දෙන්න බෑ. ගුරුවරයා හැදිමත් වෙලා ශිෂ්‍යයාට දෙන්න බෑ. අනිත් පැත්තත් බෑ. නිසා සත්‍ය පුදුමාකාර ආත්මార్థකාමී ශක්තියක් තියෙනවා. නිසා තේරවාද මුළු සාසනයට බඳිනවා තනි ආත්මార్థකාමී. ඒකයි මේ අපේ ගෙදරක මහාන වෙන්න යනකොට අනික උන් තරහා ඒකයි. ජාවිතර තනියෙන් බුදු වෙන්න හදනවා එහෙම කොහොමද පුළුවන් කියලා. නමුත් ඒ මනුස්සයාවත් එහෙම කරගත්තේ නැත්නම් අනික කොහොමද වෙන කොහොමඩක්වත් බෑ. නිසා සරුවචන වාසියේ ගිහිව ඉන්න කාලේ තමන්ගේ පළේ අඹුවට පළවෙනි බබා හම්බෙද්දී ගෙදරින් පැනලා ගියයි කියන එක අද ගන්න මානවාචි වාදිකාරයෙක් නඩු දාන වැඩන්නේ. වටින්නේ නැනේ කරන වැඩේ මේ එහෙම ගෙදර මනුස්සයා තමලා ගියාම කවුද කන්න බොන්න දෙන්නේ. කොච්චර පිටි ගිරි පිටි ගණන්ද කියලා නඩු කියයි. අයිතිවාසික. තනි ආත්මార్థකාම වැඩ කතෝලික සභාව හරියට බයින. අපේ දෙවියන් හන්දන හරියට අසල්වැසියට ප්‍රේම කරන ඔබලගේ බුදුහාමතුරු බලවන් සිද්ධා මේ රාහුල කුමාරයාට කරපු දෙය කියලා කිය. ඉතින් මේක සමාජ ධර්මයක් හැටියට බannකොත් නම් හරිම ලැජ්ජා වෙන්න කාරණාවක් තමයි. මොසමචනසේ දන්නවා මේ කට්ටියත් එක කරන්න දෙයක් නෑ. මේක තනියම ගිහිල්ලා බුද්ධෝ සම්බෝධි ඉස්සාමි මුද්ධෝ හමෝචේ පරෝති පරේකින්නෝ හන්තර ඉස්සාමි මුත්තරංකාරෝගා මහබය. බුද්ධෝ සම්බෝධි ඉස්සාමම බුදු වෙන්නේ ඊට පස්සේ කට්ටිය බුද්ධි කරවන්නේ. අපි කට්ටියකට ලැබුදීම කියන කතාව බුද්ධ ධර්මේ නෑ. පුළුවන් එක්කන ඉසර වෙනකේ. ඉන්නවන්ත ආරීසයි මම ඉස්සලා ඊතර වෙලයි අනික කටි කොට ගන්න. මඩකොඩ ඉන්න මිනිසෙකුට කවදාකවත් තව මඩකොඩ ඉන්න කෙනෙක් කොට ගන්න බෑ. මේ සමේ සමාය පරානුද්දාය පරිසංගිත විතක්ක එහෙම නැත්නම් මේ ඥාති විතක්ක අනම්මනම් කියනකෝ කොහොම මේ නැති බැරි කමට ගන්න අදහස්. හරි වැඩේ නම් ඉස්සලා Taman ගොඩ ඇවිල්ලයි අනුංගන අනුකම්පා කරන්න පුළුවන්. මේක සුද්ධ වශයෙන්ම කියකි. ඒක ආත්මార్థකාමය කියලා වෙනකතර චෝදනා කරන්න පුළුවන් නමුත් වැඩේ වෙන්නේ මෙතන විතරයි. ඒක සතියට එනකොට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න වෙනවා. අපි ඒක තුළ සානුක සිල් ලගින බව හැබෑව, දන් දෙන බව හැබෑව, මුත්‍රි ප්‍රසන වලට ගියාට පස්සේ නම් තනි අලියා වාගේ. කඟ වෙනගේ තනි අඟ වාගේ හරියටම සතිය පිට. ඒක එනකොට යුද සෙනගකට ලැබෙන ආරසාවට වැඩිය තමන්ට ආරසාව සලකන. තනියම තමයි චිත්තක්ෂණේ උපයන්නේ. ඒ චිත්තක්ෂණේ දිගින් දිගට දිගින් දිගට ගැම්ම ගන්නකොට පුදුම ආරක්ෂාවක් එන්න පටන් අර ගන්නවා. එතකොට බුදු සරණ වැටෙනවා, ධම්ම සරණ වැටෙනවා, සංඝ සරණ වැටෙනවා, සීලය තියෙනවා. ඒ නිසා මේ ආරක්ක පච්චපට්ඨාන කියන එක ලෝකයට අත්‍යවශ්‍ය ධර්මයක් ආද. නමුත් ලෝකේ හොයන්නෙම අපිට මේ ජනාධිපති ආරක්ෂක හමුදාවේ ආරක්ෂා හමුදාවත් හරියයි. වටකොටු තාප්පු බැඳගෙන ගේට්ටු දැම්මත් හරියයි. එහෙම නැත්නම් මේ ලාමින් සිස්ටම් එකක් තිබ්බොත් හරියයි. රක්ෂණ සංස්ථාවේ සල්ලි ටිකක් තිබ්බොත් හරියයි. බැංකුවේ ටිකක් සල්ලි තිබ්බොත් හරියයි. නැත්නම් බවුලක් වෙලා දරුවෝ හිටියොත් හරියයි. හඟ මහත්මයොත් හරියයි කියලා අනේ කියන මේ නලි නාටක වචන. බුදුරජාණන්සේ මෙච්චර නෛර්යානික දෙයක් පෙන්ලා තියෙද්දී ලෝකෙ මොනවද උගන්වන්නේ?
ඒක නිසා අපි ඒව අහන්න පටන් අරගත්තොත් අවුරුදු 120ක් හිටියත් ඔය ලබන්නත් බෑ. කවදාකවත් සතිය පිරන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. ඒක මොකද අරවටික ඉවර කරලා යනකොට මේකට වෙලා නැහැනේ. නමුත් මේ සතිය පිටවන්ට ඔය ඔක්කොම තියෙදි කරපෑයි. කරගෙන කරන යාමට ඇත්තටම කියනවා නම් රක්ෂණ සංස්ථාවේ සල්ලි ගන්නත් වැඩි වෙයි. බැංකුවේ පොලිත් වැඩි වෙයි. ඕනේ අරසාව ගන්නසේ සතියක් වැඩි. ඒ නිසා කළ යුත්තේ කරන්න ඕනේ පළවෙනි. ඒක සඳහන කමෙන්ටන් කම්පාවක් තියෙනවා නම් ස්වార్థය සලකනවා නම් මේ හත් පිහිටවන්න. හතිය පිහිටවනකොට අපේ කිසිම හැකියාවක් කොළමොට්ටල වෙන්නේ නැහැ, මොට වෙන්නේ නැහැ, ඒවා දක්ෂ වෙනවා. හැබැයි හිමිහිට යන ගතියක් වැටෙනවා. වේගය ටිකක් අඩු ගතියක් වැටෙනවා. තුංග දෙනකොට ඕක තමයි තියෙන දුෂ්කරකම. මේ අඩු වේගෙන් ගිහලා මේ කාර්යශීලී අද සමාජයේ ජීවත් වෙන්න බෑ කියන. ඒ නිසා මේ හතිය පිහිටීම පැත්තක කියලා දුවන්නම් වාලේ දුව. අර හාවගේ කටවචෙන් දූපු වල්ලලියෝ වාගේ අයියෙන් වැඩ. කිරුවර මොකද කොහෙ යනවද මොනවද වෙන්නේ මේ කාගේ න්‍යාය පත්‍රයකද වැඩ කරන්නේ මොකක්වත් නැහැ. සත්‍යයෙන් වැඩ කරන එක නගේම නෑ. ඒ පුත්ලයා කරන්නේ හිමීට වැඩ. ඒකත් අනික් අයට පේන්නේ එයා මන්දගාමී නැත්නම් ප්‍රතිගාමී පුත්කලිය අද තියෙන මේ සමාජ මට්ටමට වැඩ කරන්නේ නැහැ කියන වගේ එකක් යනවා. ඒ නිසා මේ ආත්මార్థකාමී කියන එක අපි බාරගත්තට පස්සේ ආ කමන්නේ ඕන කෙනෙක් බැනපොදී මම මේක ඇති කරගෙන ඉන්න ඕනේ කියලා සතිය පිහිටීමේදී නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න පුරුදු කෙරුවොත් ඒ ගන්න කාලේ ඒ ගන්න ශ්‍රමය කවදාකවත් නැස්ති වෙන්නේ නැහැ. ඔබ ආරක්ෂාවක් කියපු දිලට දැන්නා. එයාගේ ආරක්ෂාව යම් මට්ටමකට සාති කෙරුවට පස්සේ තමයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් ශක්තියක් එන්නේ. ඒක එක එක ගුරුකුල වල එක එක මට්ටම් වලට කියලා දෙනවා. කොච්චර Taman දුණු වෙන්න ඕනද තව කෙනෙකුට උදව් කරන්න කියලා. තරවචනසන සඳහන් කරුවේ රහත් වෙනකම්ම අනුන්ගේ වැඩ වලට අත දාන්න යන්න එපා කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි අසුචි මූත්‍ර දෙක ඉතාමත්ම සුළු ප්‍රදේශයක් තිබ්බත් ගඳ ගඳමයි කෙලසෙනවා කෙලසෙනවා. ඒ නිසා කෙලස් කඳුලක්වත් තියෙන සාක්කල් එපා පිටිපස්ස බලන්න. ඉදිරියම බලන්න අනාගාමි මාර්ගඵලයේ ලැබුවත් ඉති ඉදිරිය බලන්න රහත් වෙලා මිසක නතර වෙන්න බක් කඳුලක් තිබ්බත් ඇති කියලා. නමුත් අද කාලෙ වෙනකොට අපිට ඒ වගේ උත්කෘෂ්ඨ මට්ටමේ ලන්සු තියන්න බෑ. ඒ නිසා අපි ඊට වැඩි අඩු ලන්සු වලදී මේ හෙට්ටු කරන මට්ටමට යනවා. නමුත් මේ යාන්තම් සත්‍ය පිහිටවපු ගමන් අනුත ගුරු උපදේශයන්ට ගියොත් එන්න ගියොත් වෙන්නේ මොකද්ද? තමන් ළඟ තියෙන එකක් නැති වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට ඒක ශක්තිමත් වෙනකන් ගැම්ම ගන්නකන් ඒක නිකන් මේ පූදින ගොයමක් වගේ වැඩෙන තවාණක් වගේ හොඳට අරස කරන්න. හොඳට ඒකට හේවන දෙන්න හොඳට වතුර දෙන්න ඕන අවශ්‍ය වෙලාවට ඉරීලිය ටිකක් දෙන්න ඕන. අරස කරගෙන දියුණු පවුණු කර ගන්න. එතකොට තමයි යාගේ ආරසාව නැත්නම් ආරක්ක පච්චපට්ඨාන කියලා සතිය වැටෙන ආකාරය තමයි තේරෙන්නේ යම් ප්‍රමාණයකට මුල් අලගත්තට පස්සේ තමයි. මෙන්න මේ ආකාර වූ වැටෙන ආකාරක කි සතිය දියුණු පවුණු කරන්න ආසන්න කාරණා. එතන මොනවා කියනොත් වැඩියෙන්ම සතිය දිනු වෙන කියන ප්‍රශ්නෙට පදක්ඨානේ වශයෙන් පෙන්වන්නේ සතර සතිපට්ඨාන පදක්ඨාන කියලා කියනවා. වැරදි වැරදි හරි සතිය පිටවන්න ගත්ත උත්සාහයමයි පසුපස්සේ හම්බෙන මේ නේපක්ක සතිය කියන එහෙම නැත්නම් අඛණ්ඩ සතිය කියන සති වේපුල්ල කියන தත්ත්වයට උදව් වෙනවා. වෙන විදිහට කියනොත් සතියමයි සතියට උදව් උපකාර කරන්නේ. වෙන කිසිම ධර්මිකෙන් සද්ධාව තිබුණාට, වීර්ය තිබුණාට, සමාධිය තිබුණාට, ප්‍රඥාව තිබුණාට මොන බොජ්ජංග ධර්මයක් තිබ්බත් සතිය සඳහාම සතිය ඉදිරිපත්ලා කටයුතු කෙරුවේ නැත්නම් අනිත් දේවල් කොච්චර දෝ හැදිලා භව සංසාරේ ඕන තරම් සැප ලබන්න පුළුවන් නමුත් සසරෙන් එතර වීමක් නම් ලබන්න බැහැ. ඒක ලබන්න නම් සතිය සඳහාම උත්සාහ කටයුතු. ඒ නිසා මුල් කාලේ අපි සෑහෙන වරදලා. මොකද වැරද්ද ගන්න නැතුව ඉදිරියට යන්න බැරි නිසා මේ සතිය කියන ධර්මයේදී සතියමයි සතියට උපකාර කරන්නේ. වැටි වැටි පටන් ගත්ත උත්සාහයමයි සත්‍යයට උපකාර කරන්නේ. ඒ වගේම කතා කරලා කියනවා තිර සංඥා පදට්ටහන කියලා. සංඥාව ස්ථිර කිරීමත් සත්‍ය පිහිටීම උදව් කරනවා. මේ නිසා දකින්න වෙලාවේදී දකින්නවා කියලා මෙනෙහි කරන එක, ආස්වාසලාදී ආස්වාසිත කියලා මෙනෙහි කරන එක, වම තිනවලදී වම කියලා මෙනෙහි කිරීම සත්‍යයට උදව් උපකාර වෙනවා. එතනින් තමයි මේ සංඥාව. එහෙම නැත්නම් ඒ දේ නම කියලා කතා කරන එක උදව් කෙන හැටි. ඉතින් මේක ගෝකලට චෝදනා කරනවා. අනිකුත් ඇත්තෝ කියනවා ඔය යනකොට යනවා කිව්වට, එනකොට එනවා කිව්වට කොහොමද නිවන් දකින්නේ?
ඒ වම තියෙනකොට වම කියලා දකුණ තියෙනකොට දකුණ කියලා නිවන් දකිනවනම් ආ මේකේ කට්ටිය දැන් නිවන් දැකලා තියෙන දෙපාද මොකද හැම වම දකුණක්ම මෙනෙහි කරමින් ඉන්නේ දැන කියලා හරියට උපහාර කරනවා. මහශික්‍ර මේ ගැන විස්තර කරන්න ගියාම මේ මෙනෙහි කිරීමට හරියට චෝදනා කරනවා. නමුත් ඒ මෙනෙහි කිරීමේ තේරුම මෙනෙහි කිරීමේ වටිනාකම ඒ ලැබෙන සංඥාව තහවුරු කිරීමේ වටිනාකම දන්නවනම් මේ පුංචි ශක්තිය අපි අසරණ වෙන ඕන වෙලාවක වැඩගත හැකියි. එනිසා මේ මෙනෙහි කිරීම තුළින් පුදුමාකාර ඉස්සරහට යන ගැම්මක් ගන්න පුළුවන්. නමුත් ඕනම කෙනෙකුට හිතන ඕකනම් මොකද දෙකේ පන්ති ළඟකට කරන්න පුළුවන් නේ. යනකොට යනවා කියලා මෙනෙහි කරනකොට කනකොට කනවයි කියලා මෙනෙහි කරනකොට ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරනවා ප්‍රස්වාසේ ප්‍රස්වාසේ කියලා මෙනෙහි කරනගෙන බොහෝම ලාමකට සලකනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔය මෙනෙහි කිරීම කරන්න විශාල වීර්යක් අවශ්‍යයි. බුබ්බඩේගේ කතාවක් තමයි මේ මෙනෙහි කරන්න ඕනේ නැහැ කියන්නේ. පුළුවන් නම් කරලා බලන්න. විශේෂයෙන්ම ගැඹුරින්ම කතා කරනවා නම් මේ ශාස්ත්‍රයේ නිවන් දකින්න ක්‍රම හතරක් කතා කරනවා. එකක් තමයි සමත පූර්වංග විපස්සනාව, අනිත් එක තමයි විපස්සනා පූර්වංග සමතේ. එහෙම නැත්නම් යුගනද්ද භාවනා කියලා දෙක මාරු කරගෙන එකක් තියෙනවා. හතරවෙනි එක කතා කරනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා ක්‍රමය. ධම්මුද්දච්චය කියලා කියන්නේ විපස්සනා භාවනා කරන කෙනාට විපස්සනා සෑහෙන දුරට හරියාගෙන එනකොට භාවනාව තුළින් පහළ වෙන උපක්ලේශ ධර්ම ටිකක් මතුවෙනවා. වංචනික ධර්ම ටිකක් මතුවෙනවා. භාවනා කරමින් හොඳ සැපක් වටේ. හොඳ ආලෝකයක් වටේ. හොඳ සතියක් වටේ. හොඳ වීර්යයක් වටේ. හොඳ උපචාරයක් වටේ. හොඳ භාවනාවට ඇලෙන ගතියක් වටේ. නමුත් ඒ ගතියේ තියෙන මේ ඇලෙන කම නිසාම සතිය ගිලිහිලා මම දැන් සෝවාන් වුණා මම දැන් රහත් වුණායි කියලා ඉතින් කටමැත දොදවන්න පටන් ගන්නවා. මේකෙන් ගලවන්න තියෙන එකම ක්‍රමය තමයි සතිය ඇති වෙනකොට සතිය ඇති වෙන බව දැනගන්න එක, ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතිය ඇති වෙන බව දැනගන්න එක, සුඛය ඇති වෙනකොට සුඛය ඇති වෙන බව දැනගන්න එක, හොඳ වීර්යයක් වෙනකොට වීර්ය බව දැනගන්න එක, උපේක්ෂා වෙනකොට උපේක්ෂා බව දැනගන්න එක, ඒ මෙනෙහි කිරීම නැතුව කවදාකවත් මේ පැක්ෂේ පන්නන්න බෑ. ඒක මොකද තමන්ගේ භාවනාව තුළින්ම හටගත්ත වටින ධර්ම ටිකක් නෙමතු වෙන ඉතින් මේක රහසේ හංගගෙන සැප විඳින. සැප විඳින්න විඳින්න භාවනාවෙන් අන්නත්තාරය. මේ සෑම දෙයක්ම මෙනෙහි කරන ධර්මට ගියේ නැත්නම් යෝගාවචරයට ආයේ පාරට දාගන්න බැරි වෙනවා. රතේ වන්නන්නත්තාරය. අතුරු මාර්ග දිගේ දුවන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මෙනෙහි කිරීම මේ ඉක්මනට විසිකලා දාන්න වටින උපකරණයක් නෙවෙයි. උගාකල් රැක ගන්න වෙනවා. ඉහළට යන කම්ම රැක්කන ගියා ගියොත් තමයි ඒ පුද්ගලට ඒක උපරිම වැඩ අර ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ද ඉවරෙන් ඉඳලා එළ ඉවර වෙන්න ඉඳලා හැරමිට විසිකරපු කෙනෙක් වගේ අමාරු අමාරු අවස්ථාවෙදී දුකටපත් වෙනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම විපස්සනා භාවනා උගන්වනකොට එහෙම නැත්නම් අපි කියනවා මේ විශේෂ මහසි භාවනා කරන උගන්වනකොට මේ මිනී කිරීම හරියට අගය කරනවා. හැම වෙලාවෙදීම මිනී කරන්නේ. මේ මට උගන්වපු ප්‍රිය බුදුම ස්වාමීන් වහන්සේ පණිසාංශ කියන්නේ අපි විනාඩියක් භාවනා කරනවා කියලා හිතන්න කියන දවස විනාඩියක් භාවනා කරන තම හරියන විනාඩියක් අරගෙන ඒ විනාඩියේදී පිම්බීමක් ඇති වෙන වෙලාවේ විනා තප්පරයට එක සැරයක් මෙනෙහි කරනවා. දැන් පිම්බෙනවා. ඊගා තප්පරේ හැකිලෙනවා. ආයෙ පිම්බෙනවා. ආයෙ හැකිලෙනවා කියලා මෙනෙහි කළොත් මෙනෙහි කරන වෙලාවේදී අරමුණ කිඳා බහින ගතිය නිසා අරමුණටම විනිවිදන ගතිය නිසා සතිය පිට සතිය පිටම දැන් ඉන්නේ පිම්බීමේ දැන් ඉන්නේ හැකිලිම කියලා හොඳ මේ අසම්මෝහ ගතියක් පාල වෙනවා. පාල වෙනකොට දැන් Tamanta තේරෙන පටන් ගන්නවා මට තප්පරයකට එක සැරයක් විනාඩියට 60 සැරයක් මිනී කරන්න පුළුවන් කියලා. මෙන්න මේ 60 වතාවෙදීම ඒ චිත්තක්ෂණීය රාගෙන් ද්වේෂෙන් මෝහෙන් තොරයි. එතකොට අපිට ගණන් කරන්න පුළුවන් එක විනාඩියට චිත්තක්ෂණ 60ක් මම උඩ ගත්තා. චිත්තක්ෂණ 60ක් මම සතිපට්ඨානෙ වැඩුවයි කියලා. විනාඩි 5ක් භාවනා කරුවොත් චිත්තක්ෂණ 300ක් මම මේ කුණු ගොඩෙන් එළියට අරගෙන හොඳ යුව ගත්තා. මේ විදිහට කල්පනා කරලා බලන්න කියලා කියන්නේ විනාඩි 5, 10, 15, 20 භාවනා කරනකොට කොච්චර චිත්තක්ෂණ කර ගන්න පුළුවන්ද කියලා. ඒක ගණන් කරන්නේ මෙනෙහි කරපු ප්‍රමාණය අනුව තමයි. උංග කෙනෙක් ඉතින් මේක කොමලීසයට අමතක කරලා දුකටපත් වෙනවා. ඒ නිසා සතිය පිහිටීම සඳහා මේ තිර සංඥාව ඉදිරිපත් වෙන දේ මෙනෙහි කිරීම පුංචි බොළඳ ළමා වැඩක් වුණාට බොහෝම දුරදි කියන වැඩක්.
හැබැයි මම නැවත මතක් කරනවා මේක ගොඩාක් වීර්ය අවශ්‍යයි. මේක කරිනකොට හරි ඉක්මනට එපා වෙන ගතියක් එනවා. මොකද වීර්ය ගොඩාක් ඕනේ. ඒ නිසා හොඳට සක්මන් කරලා මේක අවශ්‍යභාවය දැනගෙන ගියොත් ඕනේ මත වෙන දෙයකදී මෙනේ කරන්න පටන් අරගත්තොත් එනේ යන ඕනේ යකේගේ නම කියලා කතා කරොත් යකා බය වෙනවා වගේ මොනම කෙලෙසක් ආවත් මෙනේ කෙරුවොත් කෙලෙසේ බල බින්දෙනවා. අරමුණ මෙනේ කරනොත් අරමුණ වඩ වඩා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මම මේ ඉදිරිපත් කරේ මෙච්චර විනාඩි ගාණක් අරගෙන මේ අටුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කරපු ධර්ම විවරණයක් ගෙන හර පාණ්ඩයි. ඉතින් මේකට ගොඩාක් ආධාර කරන නිතසුන් සර්වචනාංශේ දේශනාවට අන්තම් වල පෙන්ලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ සත්‍ය දොරටු පාලෙක් වයි. දොරටු පාලෙක් කියන්නේ කාවල්කාරයෙක්, මුරකාරයෙක් වයි. ඉතින් යා දොරටු ගාව කාවල් කාමරයක් හදාගෙන යන්නේ කට්ටිය ලකුණු විතරයි කරන්නේ. අපි කියන වාහන නම් යන වාහනේ නම්බර ලියා ගන්නවා යන කොළඹ. එන වාහන නම්බර යන එන කොළඹ. ඒකට හැන්දාර බලසයි ගිය වාහන ඔක්කොම ඉතිරාවද. මිනිස්සු යනවා නම් ආයතන කාඩ් නම්බර එක ලියා ගන්න. මෙන්න මේ විදිහට අපි මේ සතිය කියන එක මේ මනෝද්්වාරයේ අරසක වශයෙන් තිබ්බනම් දකින්න වෙලාවේ දකින්වයි කියලා අහන වෙලාවේ අහනවයි කියලා ගන්ධ රස බලන වෙලාවේ එහෙමයි. ප්‍රධාන කර්මස්ථානෙ මෙනෙහි කරනකොට එහෙමයි කියලා එනේන සීරම ලකුණු කරලා මේ ගේට්වේ ඉන්න කෙනාගේ දැනුම යටදී ගියොත් අපිට හැන්දා වෙනකොට බලන්න පුළුවන් නැත්නම් විනාඩි 5 10 භාවනා කරලා බලන්න පුළුවන් කොච්චරක් කිලිහිලා තියෙනවද කොච්චරක් අල්ලගෙන තියෙනවද අල්ලන ගානේ වැඩි වෙලා ගිලින ගානේ අඩු වෙන්න සතිය බලවත් වෙනවා මේක සඳහා බුදුම ස්වාමීන් වහන්සේ දෙනවා වෙන නිදර්ශනයක් උන්වහන්සේ මතක් කරනවා විපත් වේලක් කරනකොට දාන වේලක් වළඳනකොට ඒ හැම පිටක් කතර ගන්න හැම පිටක් හොඳට හපලා අම්බරලා සෑහෙන දුරට කෙලත් එක මිශ්‍ර කරලා ගිල්ලොත් බඩේ යදින්න අඩුයි. දිවෙඩියවත් අඩුයි. දිවෙඩියව තන්නේ කර නතර කරන්න පුළුවන් කියනවා දිවේ. ඒ මොකද? පිෂ්ඨ ධාතු දිරවීම සම්පූර්ණයෙන් සිදු වෙන්නේ මුඛේ පමණයි. මුඛේ සිදු වෙන්නේ භෂ්ම මාධ්‍යයේ බඩට ගිය ගමන් ඔය ටයිලින් කියන භෂ්ම මාධ්‍ය සම්පූර්ණයෙන් අම්ල මාධ්‍යට හැරෙනවා පිෂ්ඨ දීර්ණේ නතර වෙනවා. එතනට පස්සේ ලේ ධාතුවට හරි බාරක් ඒක දිරවන්න හරි අමාරුයි. ඒ නිසා මුඛයේ හුදෙට හපල ගිනිනවන ඒ ගිනිනකොට ඒ පිෂ්ඨ ධාතුව මුඛයේදීම දිරවන. හමාශයට ගියාට පස්සේ තියෙන්නේ මේද ප්‍රෝටීන් දෙක පමණයි. එතකොට බඩේ ආජීවන අඩු වෙනව විතරක් නෙවෙයි අර ශරීරයේ ආහාර තියෙන හොඳ ඕජාව පුරා ගන්න තියෙන ශක්තිය වැඩි. එතකොට කාය බල ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා අජීර්ණ වීමෙන් වගේ වෙනකල් ලෙඩ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා වැඩි වේලාවක් හපලා ගිලිනවන ඒ ඕජාව වැඩි වෙනවා. නමුත් අද තියෙන්නේ මේ ෂෝට් ටීච් ජාති තියෙනවා ඉක්මනට ගිලිනවා. ගිල ගියාට පස්සේ දිරවීම අඩුපාඩු වෙන නිසා නානා ප්‍රකාර ලෙඩ රෝග ඇති වෙනවා. ඒ නිසා සතියත් හපනා වගේ වැඩක් තමයි. අරමුණු ප්‍රමාණය අඩු කරලා හොඳට ඒක මෙනෙහි කරගෙන මෙනෙහි කරලා මනලට දාගන්නවා නම් ඒ අරමුණු වලින් කෙලෙසෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. අජීර්ණයෙන්ද තියෙන අඩු වෙනවා. ඒ වෙනුවට ධර්ම රසයක් මත වෙනවා. මම මේ රූප බලනවා මේක සිදුවෙන්නේ ඇහි. මේ මං අහන සාධ්‍යයක් මේක සිදුවෙන්නේ කනේ. ආදි වශයෙන් මේ සිදුවෙන දේවල් වල යාන්ත්‍රණය තේරෙන්න නම් නැවතිල්ලේ සතියේ යුක්තව කටයුතු කරන්න. දොරටු පාලේ තිබ්බා වගේ හැම දොරටුවකම සතියෙන් කටයුතු කරනකොට ගණිතන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නමුත් හොඳ පොත්ත බීමක් වෙලා තියෙනවා. එතකොට අපිට එහාගේ දැනගන්න පුළුවන් අපේ ව්‍යාපාරේ ලාභයට දුවන්නේ පාඩුවට දුවන්නේ. මුතුවක්කල් සංසාරේ අපිට වෙලා තියෙන්නේ ගොඩාක් වැඩ කරලා තියෙන අපි ඒව දොරටු පාලේ කියලා නැහැ. ඒ දොරටු පාලේ තිබ්බම වැඩ ප්‍රමාණය වෙනවා කියන්නේ. දැන් සාමාන්‍ය වුණක් කියන ට්‍රැෆික් පොලිසිය හිටියොත් එම හන්දියක වාහන ගමන වේගය අඩු වෙනවා කියන්නේ. කොයි හරි ට්‍රැෆික් ජෑම් එකක් ආවොත් එමේ ඩ්‍රයිවර් කියන්නේ ආයිසරා කාලාන් කෙනෙක් ඇති ඒකයි කියන්නේ. ඇත්ත කතාවක්. මොකද ඇක්සිඩන්ට් අඩු වෙනවා. වේගෙත් අඩු වෙනවා තමයි ඇක්සිඩන්ට් අඩු වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සතිය පිටවන්න කාලාන් කෙනෙකුට වගේ රැයන පඩියක් එවන්නේ. ඊවට පස්සේ වේගය අඩු වෙනවා. හැබැයි ඇක්සිඩන්ට් අඩු වෙන එක දීර්ඝ කාලීන වශයෙන් ලාභයි. ඒක නිසා නිකම් පේන්න තියෙන සතිය ඇති වෙච්චාම පමාවක් වාගේ. හැබැයි හිද්ද වෙන්නේ අප්‍රමාණයි. එකෙන් තමයි සමාජය අපිට බණින්නේ අපි නැවතිල හිමීට වැඩ කරන ඔය ආරණ්‍යකටලා පැත්තකටලා ඉනකොට මේ වචනා තරණ ජීවිත අහංගගෙන මොකද මේ කරන්නේ යමකම කම්බ වල ගියක් හරි මේ
රටට සේවයක් කරන්න බැරිද කියලා දොස් කියන. මේ සර්වඥාන්සේ අපිට පැහැදිලිවම කියලා දීලා තියෙනවා ඒ ඔක්කොටම වැඩිය හොඳයි මේ සතිය පිටවගෙන වෙන්නේ මොකද්ද කියලා දැනගන්නවා නම් අඩුගානේ මේ හොඳ කිරිල්ල කෝක වෙතත් නරක නොකිරිල්ල නම් වූ කුසලයේ යෝගාවචරයෙන් සිද්ධ වෙනවා. පින් කිරිල්ල පැත්තකදීදී පවු නොකිරීම නම් වූ කුසලයේ සිද්ධ වෙනකොට මේ බොහෝ විට සර්වඥාන්සේගේ පැත්තට තමයි යන්නේ. ගොඩක් පුරක් දේවල් කරන්න යනවායි කියලා පින් කරන්න හරි හොඳ දේවල් කරන්න කියලා අනන ප්‍රමාණය දිහා බලනකොට අහකඳෝමයි කියලා ඉන්නේ. පියදාසි ස්වාමීන් වහන්සේ සිටිවිලි සිය කියන පොතේ මෙහෙම ලියලා තියෙනවා. පඬිතියෝ සමාජයේට මෙහෙ කරති අති පඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියනවා. ආදිචේ වැඩ කරන කට්ටිය කරන්නේ තියෙන එකත් එහෙ මෙහෙ කරන එක තමයි. යෝගාවචරය කරන්නේ තියෙන එක හොඳට සැනවතිල්ල මෙහෙ කරනවා. මෙහෙයක් කරනවා. අතිපන්දිතය එහෙම එකෝ. ඒක හුඟක් වැඩ ගන්න කට්ටියත් වෙන්නේ ගොඩක් එහෙම වෙන එක තමයි. ඉතින් මේක නැවතිල්ල කරනකොට අපිට සිද්ධ වෙනවා ඇත්තටම මේ සමාජයෙන් එන ආකල්පත් එක සෑහෙන දුරට විරුද්ධව යෑමක් ඒ නිසා සර්වඥාන්සේ මේකට සඳහන් කරන්නේ ගංගදිකේ ඉහළට පීනනවා වගේ වැඩක් කියලා. ඉතින් ඒ නිසා සතිය පිහිටවාන යනකොට ඉස්සල සෑහෙන වේගය අඩු වීමක් ජීවන චර්යාවේ මන්දගාමීත්‍ය රුචියල් කංගල වෙනසක් පෞෂත්ව වෙනසක් සිද්ධ වෙනවා. නමුත් මේක ගැම්ම ගත්තට පස්සේ කස කැවුනට පස්සේ සාමාන්‍ය වේගයකට බොහෝ සමාන වේගයකින් වැඩ කරන්න පුළුවන්. හැබැයි අවුල් වෙනවා අඩුයි. හැබැයි සෑහෙන විශ්වාසයක් එනවා පෞ සිද්ධ වෙන අඩු බව. පින් කරන්න නම් බැලෙන්නේ නැහැ. හැබැයි පෞ වෙන අඩු වෙනවා කියලා තේරෙන පටන් ගන්නවා. උපමාවක් විදිහට කියනවා නම් අපි වාහනයක් කෙලවන්න පුරුදු වෙනකොට බොහෝ විට සෙනගාඩු තැනකට ගිහිල්ලා බොහොම මන්ද වේගයෙන් තමයි පළවෙනි ගියරයකට වාහනේ අමුණගන්නේ. ඉතින් පුළුවන් තරම් දුර ගිහිල්ලා තමයි ඒ කියලා දෙන්නේ දෙවෙනි ගියරයකට මාරු කරන හැටි එන්ජින් එක නැතර කරගන්න නැතුව. ඊට පස්සේ දෙකෙන් තුනට තුනින් හතරට යනකොට ගමන නෙවෙයි බලන්නේ බොහොම නැවතිල්ලේ අඩු ඉන්ධන ප්‍රමාණයක් දීලා ඒ ගියර් මාරු කරගන්න හැටි. ඉතින් ඒ නිසා පාරායින මිනිස්සු නැති තැනකට ගිහිල්ලා බොහොම අඩු වේගෙන් තමයි කරන්නේ. බෝඩ් එක උදා ගන්න පාරයි මේ සුළු තේරෙන්නේ මම මේ පුහුණු වෙනවයි කියලා. නමුත් අපි යම් ප්‍රමාණයකට පුහුණු වෙලා අපිට දීදුල් බලපත්‍රය ගත්තට පස්සේ එහෙම හිමීටම යන්න ඕන ගමන් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් හොඳට පුරුදු වුණාට පස්සේ টপ ගියර් එකට වැටෙනවා දන්නේ නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරනවා විතරයි මතක විනාඩියට යනකොට ඔන්න টপ ගියර් එකට වැටෙනවා. කොහොම වෙනවද දන්නේ. නමුත් මේ මුල් කාලේ අර හිමීට යනවයි කියන එක ඕනම කෙනෙක් අයිජනයක් ගන්න ගියාම කරන්න තියෙන දේක්. ඒ වගේ තමයි සතිය පටන් ගන්න ඕනම කෙනෙකුට මේ නැවතිල්ලේ කිරිල්ල අත්‍යවශ්‍යයි. ඒ නිසාමයි කියන්න පුළුවන් මේ භාවනා මධ්‍යස්ථාන කියලා જાතිය ලෝකේ ඇති වෙලා තියෙනවා. අදිට ලයිසන් ගන්න පුරුදු වෙන මිනිස්සයා මිනිසු නැත්තනකට යන්නේ බෑ. මිනිසු ඉන්න කටද ගිහිල්ලා එහාට මෙහාට ගියර් මාර්ග වලට පාරේ අයිනට ගියොත් මේ මිනිසුන් ඇඟේ හැපිලා මහා අවුලක් වෙනවා. අවුල් දෙයින් තමයි කරන්නේ. ඒ නිසාමයි මේ භාවනා මධ්‍යස්ථාන නාගන් කියන්නේ අරණ්‍යගත කුක මූලගත ශුන්‍යාකාරගත ඒකට ගිහිල්වල ওই නැවතිල්ලේ වැඩ කටයුතු කරන්නේ මේ හැමදාම විලංගු ගැගුවගේ නැවතිල්ලින්ද නෙවෙයි. ඒ ලයිසන් එක ගන්නකම් මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ අපිට සාමාන්‍ය වේගයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. නමුත් එතනදි වැඩේ නෙවෙයි බලන්නේ සතියමයි. ඊට පස්සේ එnde දක්ෂකමක් වෙනවා වැඩ දෙක තුනක් කරන ගමන් සාමාන්‍ය වේගයෙන් ගමන් අපිට සතිය පිටවන්න බැරි වෙනවා. උපමාවක් විදිහට කියනවා අපි භාවනා කරන්න කමටහන දෙනකොට අපි කියනවා ආනාපාන හිත තියන්නේ. ඉතින් මේ වෙලාවේදී කියන්නේත් එහෙමයි තේරුම් ගන්නෙත් එහෙමයි වෙන මොනම බාධාවක් අද තු ආනාපානෙම පවත්තන්න කියලා තමයි හිත ගන්න. ඒක වැරද්දකුත් නෑ එහෙම කරනවා. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා මේ නාස්පුඩු පුරවාගෙන යන මේ ආනාපානෙ පිටවන්න. කිසිම නිවර්ණයක් කියන්නේ බක් කිසිම සත්‍යක් කියන්නේ බක් කිසිම වේදනාවක් කියන්නේ බක් කිසිම මේ හිතවිලක් කියන්නේ ආනම් පහනෙම තියෙන tone කියලා තමයි පටන් ගන්නවා. ඔක් කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා ආනාපානයේ හිත තියෙද්දි සත්‍යක් තියෙනවා. වේදනාවක් තියෙනවා. හිතවිලි තියෙනවා. ඉතින් එතකොට ප්‍රශ්නයක් එනවා ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ආනාපානය කරගෙන ඉන්නකොට එනේන හිතවිල්ල මෙනෙහි කරන්න ඕන. එනේන සත්‍ය මෙනෙහි කරන්න ඕන. එනින වේදනාව මිනේ කරන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනනම් ගුරුවරයා ඔව් කියයි කියලා. නමුත් විපස්සනා ගුරුවරයා කියලා දෙන්නේ මොකද්ද? මිනේ නොකරාරි කමන්නේ ආනාපානය යන්න පුළුවන් නම් එනින සද්ද මිනේ කරන්න ඕන තමයි පුළුවන් තරම් ආනාපානෙ කියන්නේ. එනින වේදනාව මිනේ කරන්න ඕන ආනාපානෙ කියන්නේ.
එනේන හිතවිල්ල මෙනේ කරන්න ඕනේ ආනාපානෙදි කියමි යන්න කියලා. ඒ අවුල්පාස මැදත් ආනාපානෙම කරගෙන යන්න පටන් අරගත්තාම අනිත් විදිහට ලොකු ලොකු හිතවිලි එන්න පටන් ගන්නවා. අන්තිමට ලොකු ලොකු වේදනාවක් එන්න පටන් ගන්නවා. අන්තිමට ලොකු ලොකු සද්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒකට ආයෙ දුගෙන ගිහලා අහනවා දැන් නම් ස්වාමීන් වහන්සේ පොඩි වන්නේ වෙන්නේ බරපතල වේදනාවක් නෝ මෙනේ කරන්නේ කියලා. ඒතරත් ගුරුවරයා කියනවා ඒ බරපතල වේදනාවක් තියදී ආනාපානෙ පුළුවන් නම් ඒකම කරගන්න. බරපතල හිතවිලි එද්දිත් පුළුවන් නම් ආනාපානෙ කරගන්න. බරපතල සද්ද ඇහිද්දිත් කරගෙන යන්න ඒක. කරගෙන ගියාම අන්තිමට බලනකොට කොඩි ගහයටත් භාවනා කරලා ඉතනන් එකට කාරණ්‍යයකටම යන්න ඕන. එහිමීටම ඉන්න ඕන. හද නැත් තැනකටම යන්න ඕන. ඒ අර ලයිසන් ගන්න එකක් තමයි. ලයිසන් ගත්තට පස්සේ කොඩි ගහයක් කරගන්න. හැබැයි කොඩි ගහයක් කරන්න පුළුවන් කෙනාට උනත් නිසද්ද තැනක ගියාම භාවනා ගන්න වැඩි. ඒ නිසා ආරණ්‍ය හැමදාම ලෝකේ තියෙනවා. ශුන්‍යagaraති. අපි පුළු පුළුවන් වෙලාවට ආරණ්‍ය ශුන්‍යagara වලට ගිහිල්ලා අර ලයිසන් එක අලුත් කරගන්න ඔබේ කෙරුවට එන්නේ මේ සාමාන්‍ය ලෝකෙට ගෙනියන තැනට යන කම්ම මේ සත්‍ය සෙල්ලක්කාර වෙන්නේ. මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ අවුරුද්දෙන් 1000ක විතර කාලේ නැති වෙච්ච ධර්මය. අපි හිතාන ඉන්නේ ඒක කෙරෙන්නේ ලද්දාපටන් මැරෙන කම්ම අරණ්‍යගත වෙන්න ඕනේ ආනාපානෙ වෙන්න ඕනේ සද්ද වේදනා නොහිතින්න ඕනේ කියලා. පටේට ලෝකේ මිනිස්සේ නෑතිකදී කරපු ගවේෂණයකදී ආ කියලා තියෙනවා. මෙනෙහි කිරීම කියන තනි ධර්මතාවය නිසා මූල කර්මස්ථානයේ වේවා වෙන කර්ම බාහිර අරමුණක් වේවා එනේන දේ මෙනෙහි කරනකොට අවශ්‍ය ප්‍රමාණයට මූල කර්මස්ථානයට මූණ දීගෙන ඒකේ අලගිය මුල ගිය ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න තියෙන හැකියාව වැඩිවීම සත්‍ය නම් ඒ සත්‍යතාව මත ඉඳගෙන අද කලබල ජීවිතයේ ගත කරන ඇත්තන්ටත් සතිය වඩන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවා. මේ නිසා ජීවන රටා විනාශ කරන්නේ නැතුව කාර්යබහුල ජීවිතයක් ඉන්න ඇත්තන්ට අරමුණක් මූල කර්මස්ථානයක් වශයෙන් තියාගෙන සතිය වඩාගෙන සමාධිය වඩන්න පුළුවන් ශක්තිය 1956 පස්සේ දැන් පස්සේ දැන් ඇති වෙලා තියෙනවා. මේ නිසා අරණ්‍ය වාසීව පැවිදිව කමඨාන් දෙමින් හිටපු ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය දැන් අපේ නැති වෙලා තියෙනවා. ගුණතක කරන් ගිල කමටහන් ගන්න ගුරුවරෙක් ළඟ තමයි යන්න ඕන කමක් නැහැ. ඒ මනුස්සයා දන්නවනම් භාවනා උපක්‍රමයක් තියෙනවා එනේන දේ මෙනෙහි කිරීම තුලින් මූල කර්මස්ථානයේ ඉස්මතු කිරීමේ ශක්තියක් හිතට තියෙනවායි කියලා බටහිර ලෝකයට බුද්ධ ආගම යන කිසිම බාධාවක්. ඒ විතරක් නෙවෙයි අන්තිමට සඳහන් කරලා තියෙනවා මේ දේ ගීයත්තු කරලා අද ගීයත්තු භාවනා කරනවා විතරක් නෙවෙයි ගීයත්තු භාවනා උපදෙස් දෙන්න තරම් දක්ෂ වෙලා තියෙනවා. අපි හිතේ තියෙන මේ ශක්තිය එනවා තමයි ඕනේ කලබලයක් කීදී අපි හරියට ටෝච් එක ගහනවා සෙනඟ ඉන්නදී අදාළ පුද්ගලයාට විතරක්. අන්නේ වගේ අරමුණු ලක්ෂ කෝටි ගණනක් ආවත් Tamanda අදාළ අරමුණත් එක්ක වැඩි පයිරු පාරානකමක් වැඩි මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් මේ මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන නිසා මෙනෙහි කිරීමේ ශක්තියનું වැඩෙන නිසා මොන්නම ජීවන රටාවක් කරන කෙනෙකුට උනත් සමථ විදර්ශනා භාවනා කිරීමේ ශක්තිය විශේෂම විදර්ශනා භාවනා ශක්තිය වැඩි වීම නිසා අද බුද්ධ ධර්මයේ ලෝක ධර්මයක් වාටපත් වෙලා තියෙනවා. මේක මේ අදිය වෙච්ච දෙයක් නෙමෙයි බුද්ධ ධර්මයේ එදත් ලෝක ධර්මයක්. නමුත් උඟ දෙනේ කුඹස් බියක් ඇති කරගෙන හිකියා මේකට ආරණ්‍යගත වෙන්න ඕන, දුක්ඛ මූලගත වෙන්න ඕන, කර්මස්ථානකාරය වෙලා ළඟ කියලා බුලත් අතක් දීලා මේ කමටහන ගන්න ඕනේ, ආශිර්වාද තියෙන්න ඕනේ. ඒ මොකද හේතුව? මේ මිනී කිරීමේ නැත්නම් අරමුණ වෙන්කොට දැනගැනීමේ ශක්තිය වර්ණාවශෝෂණය කියලා කියනවා. කොළවේ තිත්ත ගහක් හිටෙව්වොත් ඒ පොයේ කළබුනේ තිත්ත ලැබු වලක් හරි කරවිල වරක් හරි කොඹ ගහක් හරි ඒ කොඹ ගහ උරා ගන්න පොළවේ තියෙන තිත්ත රස පමණයි. කොච්චර දාති තිබ්බත් ඒක උරා ගන්න ඒකමයි. අඹ ගහක් හිටෙව්වොත් එතනම අඹ ගහ වැඩේ. නමුත් අඹ ගහ උරා ගන්නේ දැනි රස විතරයි. ඒක තමයි ලෝකේ කවදාකවත් මේ ශිෂ්ටාචාර වෙන්න ඕනේ කට්ටියට නෙවෙයි මන්දගේ. ශිෂ්ටාශිෂ්ට දෙක තිබිච්චාවයි. හරියට මෙනෙහි කිරීම මාර්ගයේ අවශ්‍ය දේවෙන් කරගන්න පුළුවන් ශක්තිය එදත් මිනිසෙයි තිබුණ අදත් තිබුණා. බුදුහාමුදුරුවෝ මේ තමයි පෙන්වලා දුන්නේ. නමුත් උඟ දෙනෙක් හිතුවා මේක මේ ත්‍රි හේතුක පරිසන්දි ලබාගෙන දස පාරමිතා පිරිච්ච දවසට එන එකක් දැන් නැතුව ඇති කියලා. නමුත් අද ඒක ටික ටික පෙන්වන්න පටන් ගත්තේ වෙන මොකක්ත්ම නිසා නෙවෙයි මේ සතිය කියන චෛසිකේ ඉස්සරහට ගත්ත නිසා. මේ සතිය පැත්තකට දාලා නැත්තම් සතියට නිසිතන නොදී කොච්චර සද්ධාවන්ත වුණා කොච්චර වීර්යවන්ත වුණා කොච්චර සමාධිවන්ත වුණා කොච්චර ප්‍රඥාවන්ත වුණා
මේ කියන මේ විචක්ෂණ ශක්තිය එනත මේ කියන සර්කස් පෙන්වන්න පුළුවන් ගැතිය මැජික් පෙන්වන්න පුළුවන් ගැතිය හිතේ ඉන්නේ. ඉතන සත්‍ය ධර්මයේ තේරුම් අරගත්තා නම් අසරණ භවෙන් වහා නිදහස් වෙලා සසරණ භවකට යනවා. අනාථ කරන ධර්මෙන් අයින් වෙලා නාථ කරන ධර්මයකට යනවා. හැබැයි ඒක පෞද්ගලික මට්ටමේ ක්‍රියාත්මකනේ දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මම දැන් මෙතන කියන එකෙන් පිට කවදාක සතිය නෑ. ඉතින් යම් කිසි කෙනෙක් කියනවා මට අවුරුදු 10කින් සතියක් වෙන්න. නැත්නම් මම මේ මගේ පෞල නිවන් දැකලා පස්සේ මන් නිවන් දකින්න. කැපකාරී නිවන් දැකලා පස්සේ හාමුදුරු භාවනා කරන්නම් කියලා. ඒකින් ඒ කම්මැලියර පේන කියන කතාව තමයි. කරනව නම් දැන් නැත්නම් කවදාකවත් නෑ. ඉන්නේ වැනි නයිසර්ගික ශක්තියක් තියෙන ධර්මයක් තමයි සතිය කියන්නේ. ඒ නිසා සර්වඥාන්සේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය හැමාර වෙච්ච වෙලාවේදී අවුරුදු 45ක් ගත කරලා අන්තිමටම සංඝයා ආමන්ත්‍රණය කළා කිව්වේ ආමන්ත්‍යානිවෝ භික්කවේ අප්පමාදේන සම්පාදේත වය ධම්මා සංඛාරා. මොහොතේ මේ සංස්කාර ධර්මෝ බොහෝ වැය වෙන සුළුයි. අප්‍රමාදව සංස්කරණය සම්පාදනය කරගන්න. ඉතින් සාමාන්‍ය අටුවා පිළිගන්නේ අප්‍රමාදික කියන්නේ සතිය කියන එක. ඉතින් සතියෙන් ගත කරනවා නම් ලෝකේ කොච්චර විසම වුණත් අපේ නායක ශාන්ති කිව්වේ විසම ලෝකේ සමහිත පවත් ගන්න කියලා. අපි ඉන්නවා නම් මේ විසම ලෝකේ සම වෙනකන් දාන දෙන්න, සිල් රකින්න, බණ භාවනා කරන්න කවදාකවත් බුදුහාමතුරු බුදු වුණත් ලෝකේ විසම භාව වෙනසක් වුණේ නැහැ. ඒක එහෙමම. ඒ නිසා හැකි සංඥාවදී සතියමත් තියෙන කෙනාට ඒ ලෝකේ විෂමකම ඇත්තටම සතියට විචිත්‍ර භාවයක් ලබා දෙනවා. හැබැයි ඒක ටිකක් දියුණු කරගත්ත සතිය ඇති කෙනා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සිල් රකින්න එපා, දන් දෙන්න එපා කියන කතාවක් නෙවෙයි කියන්නේ. ඔක්කොම අවශ්‍යයි. ඒ ඔක්කොම පන්න වෙ හිටින්න, ඒ ඔක්කොම පෙළගස්සලා ගන්න මේ සති කියන චෛතසිකය. අප්‍රමාදී කියන චෛතසික ඉදිරිපත් වුණාට පස්සේ මේ මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමේ එතන ඉඳලා පටන් ගන්නවා. ඉන්සාරවචන සඳහන් කරන සතිපට්ඨාන සූත්‍රයේදී ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමන සබ්බගමයි ඥායස අධිගමයි නිබ්බානස සච්චිකිරියයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන මහනි මේ සතිපට්ඨානේ භාවනා කරනවා නම් වැඩිම අවුරුදු 7යි මේ පරිණාමයේ කෙලවරට යන්න කල් ගන්න. ඒව නැත්තම් අසරණයි අනාතයි කොච්චර කල්යයිද කියන්නේ. ලියුනාජිකන අවුරුදු 7ක් වුණේ නෑ 6මත් පුළුවන්. 5මත්, 4මත්, 3මත්, 2මත් පුළුවන්. 1මත් පුළුවන්. 6 මාසිකමත් පුළුවන්. 5 මාසිකමත් පුළුවන්. 4 මාසිකමත්, 3 මාසිකමත් පුළුවන්. 2 මාසිකමත් පුළුවන්. 1 මාසිකමත් පුළුවන්. මාස භාගෙමත් පුළුවන්. අන්තිම සත්‍යපට්ඨානය හමාර කරන්නේ හරියට වැඩ යනවා නම් දවස් 7මත් පුළුවන්. අපි ඒකට අඛණ්ඩ සත්‍ය පවත් ගන්න. ඒ නිසා අපි අඛණ්ඩ සත්‍යයට යන්නේ මේ වැටි වැටි යන සත්‍යය. ඒ නිසා මේ වැටි වැටි යන සත්‍යය තමයි මගේ ජීවිතේ මගේ අත්දැකීම හැටියට විචිත්‍රම වෙලා. හැබැයි අපි ලකුණු දෙන්නේ නැහැ ඒලාට හරියට පශ්චාත්තාප වෙනවා. අනේ මට මේක දිගට ඇවිද ගන්න බෑනේ. අනේ මට එක දිගට හුස්ම ගන්න බෑනේ. මට ආනාපාන සත්‍ය දිගට හිටින්නේ නැහැ. මට සක්මන දිගට කර ගන්න බෑනේ කියලා අඬනවා. නමුත් මේ අඬ අඬ හරි මේ කරන ටිකෙන් තමයි එක දිගට සත්‍ය පවත් ගන්න පුළුවන් සක්මනක් හරියට. එක දිගට සතිපට්ඨාන මුලම ආනාපාන හරියන්නේ නිසා ජීවිතේ ඉතාමත්ම විචිත්‍රයි. ඉතාමත්ම සංවේදී, ඉතාමත්ම සංකීර්ණ කොටස තමයි මේ වැටි වැටි ඇති ඇති කරන වෙලාව. අන්නේ වෙලාවේදී යෝගාවචරයට දිය යුතු උපරිම පහසුකම් දෙන්න. උපරිම ධර්මයේ අනුග්‍රහ කරන්න. උපරිමෙන් සමාධියේ සමගිය පවත්වලා ඉදිරිපත් කරන්න. ඒකෙන් වැටි වැටි දඟලන යෝගාවචරය දකිනකොට අනික්කත් ඉහිලුවට ලක් කරනවා. ඔපිසුව දා ගන්න හදනවා මොකද්ද මේ කරන්න හදන්නේ මේ අපි වාගේ සාමාන්‍ය විදිහට හිටපල්ලවෝ කියලා පිළිදු කරනවා මොකද බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දුර ඉඳලා බොහෝම උපේක්ෂාවෙන් බලනවානේ මේ මිනිස්සයා මේ උත්සාහ කරන්නේ ගඟ දිගේලට යන්නම මේ අනිසේරම කාම ආශාවේ එකිනෙක අපාරය ගඟ දිග පල්ලයට ආනකොට උන්වහන්සේලා ධර්ම ගෞරවයෙන් ධර්ම සංවේගයෙන් බලන ඉන්නවා වෙන කරන්න දෙයක් නැහැ බුදුහාමුදුරණවත් කරන්න දෙයක් නැහැ උන්වහන්සේ කියන්නේ උඹලගේ වැඩ උඹලා කරගන්න ඉන්න ඔහුගේ ලොකු බැල්මක බලන්න. ඒ වගේ තමයි භාවනාව දන්න කෙනා, ඒ වැටි වැටි දඟලන කෙනාට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහ ශක්තිය දෙනවා. ඒ වගේම තමයි තමන් කවදා හරි භාවනා කරලා එවැනි ශක්තියක් ආවට පස්සේ කිසිම වර්ග ભેදයකින් තොරව, ಜಾති ભેද කුල ભેදයකින් තොරව පුළුවන් නම් තව එකෙක්
මේ પરම්පරා නිමි પરම්පරාව බඩපත් කරන්නේ නැති වෙන තව එකෙක් කොට දාන්න උත්සාහ කරන්නේ කියන. ඒ සඳහා මවක් දරුවෙක් ප්‍රසූත කරන්න ගන්න ප්‍රසූත වේදනාවට වැඩි වේදනාවක් විඳින්න වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍යා කරන උදව්ව බුදුහාමර පෙන්වන්නේ දුද්ද දන්ද දාති. දෙන්න බැරි දායයක් මේ දෙන්න ගන්න. දුක්කරං කරෝති. කවදාකවත් කරන්න බැරි දෙයක් මේ කරන්නේ. දුක්ඛමං ඛමති. මේ විරසන්නේ තව කෙනෙක් කොට දාන්න. ඉතින් එහෙම කල්යාණ මිත්‍යෙක් හමුනාට පස්සේ ගමන ලේසි. නමුත් අපේතුල කල්මාන මිත්‍ය ධර්ම මතු වෙනකන් අපිට කල්යාණ මිත්‍යා පේන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. වෙනි කල්යාණ මිත්‍ය ධර්ම මතු කරන්ට ප්‍රධානම සාක්ෂිය ප්‍රධාන අතක් තමයි මේ සති. එනිසා සතිපට්ඨානයේ සිංහල බෞද්ධයාගේ වටිනා ගෞරවයට ලක් වෙච්ච සූත්‍රයක්. ඒක මොකද කටපාඩම් කරන එක නෙවෙයි වඩන එක. එනිසා උත්සාහ කරන්න ඕනේ හැම කෙනාම සති වඩන පිසක් එක ඉඳගෙන වෙනි කල්යාණ මිත්‍ය ඇසුරු කරගෙන පුළුවන් තරම් මේක පිළිබඳ සුතමේ ඥාන දියුණු කරගෙන චින්තාමේ ඥාන දියුණු කරගෙන වැටි වැටි හරි කමන්නා සත්‍ය පිළිපඳ ගත්තොත් කවදාකවත් අහක නොයන ස්ථිර ධම්පතවත් සම්පත් කරවන්නේ මුතුම සරණ ගතියකට නාට කරන ගතියකටපත් වෙනවා. ඉතින් මේ නාට කරන සූත්‍රේ බණහල බණ භාවනා කරන මේ සීළු දිනාට මේ නාට කරන ධර්මයේ මෙලොව වශයෙන් මේ ජීවිතේම කෙලවරටම ය아가න්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවයි. අදට මේ සත්‍ය පිළිබඳ කරන දේශනාව මෙතන නාට කරන සීළු දිනාටම සතිමා හෝති පරමනේ පක්ඛේන සමන්නාගතෝ චිරකතං චිරභාජිතං කියන විදිහට සතිය ස්ථිරකාර වේවා කියන ප්‍රාර්ථනාවයි. නැත්පැකුත් නාලි 15ක් 20ක් විතර අරගෙන තියෙනවා මේ සත්‍ය පිළිබඳ මාතෘකාව ගැන කතා කරන්න. ඉතින් මම ආරාධනා කර සිටිනවා කාටද මේ පිළිබඳ ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කීවිතියක් තියෙනවා නම් මේ වෙලාවේ මතු කර. දෙක තුනක්ම තියෙනවා මම එකක් එක්ක බලලා තියෙනවා ලැබ් එක ඇතුළේ තනිකර ඔඩියන් එකට ගෙනියන කට්ටිය ඔක්කොම අහගන්න වාඩි කරලා අපි දැන් සතියේ ගිහමුද කියලා ඇහුව බටන් ගත්ත ගැටි කියන්නේ විනාඩි මේ දෙන්නම මේ දුහම්මල්ට තේසයි බටේක ලෝකේ හොඳ ලස්සන පැකට් එකකට ගල විකුණන්නේ අපි වගේ මේ නිකන් මේ කොළ තෙල් කොළේ උදල විකුණන්නේ නැහැ. හොඳ ලස්සන ප්ලාස්ටික් පැකට් එකක ප්‍රකාශයේ තව තවම තේසයි මේ කල්ලන වයසයි දැන් නැකි. මත උගලන දරුවෝ ඉන්නවනේ දරුවෝ ගැන අනුකම්පාවක් තියෙනවා කරුණා කරලා සතුටුමත් කරන්න උන්ට දෙන්න දෙන උස්සස්ම ලයිසන් එක තමයි. ලෝකේ ඕනම ඉහළ තැනකට කවුරු හරි දරුවෝ ගෙනියන්න ඕනේ නම් සතිය කියන එක උගන්වන්න. ඒකට කවදාකවත් කිසිම කෙනෙක් නිඳා කළ කතා කරන්නේ. අද කටක් අරින්න බෑ. අනික ඕනෙම ශිල්පයක් අද කෙල වෙලා නාස්තිලා ඉවරයි. ඒක ඔක්කොම නාස්තිලා ඉවරයි. ඒ වගේ නරක වැඩ. සතියෙන් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ කියන්නේ. අද පුදුම විදියට මේ ඒ කියන්නේ ජාත්‍යන්තර ලයිසන් එකක් අරන් දෙනවා වගේ. ඒත් අමාරුයි. මොකද පොඩි දරුවන්ට මේක මේ අපිට වගේ දුක තේරෙන්නේ නැහැ නේද? ඒ නිසා ඒගොල්ලන්ගේ ඔළුවට ගන්න ගියන් කරන පාඩම් කරන කම ඕක කරන්න බෑ. අරක නෑ මේක නෑ කියලා ඒකට එකම දෙය කරලා තියෙන්නේ නාකිතික කරන්න ඕනේ. නාකිතික කරනකොට පොඩි උන් නිකම්ම ගන්න. බණ කියන්නේ කියලා හරියන්නේ. ඕගොල්ලෝ බණ කියවට ඕගොල්ලෝ මේ බණ අහන්න කවුරක් කරලා ඇස්සේ. තමයි තම දාන ටිකක් සක්මන් කරනවා පේනවනේ. ඉඳගෙන ඉන්නවා පේනවනේ. ඕ පොඩි උන් නිකන් ඒක නිකන් ඇබ්බැහියට යනවා. අපිම නිවන් දකින්න එක වෙනම කතාවක්. නමුත් ඒකෙන් හම්බ වෙන ආදර්ශය ඒක අපින් ගිලිහිලා තියෙනවා මේ අවුරුදු 1000කට ඉතුරු ඉස්සෙල්ල කොහෙදී හරි. එතන හැම ගෙදරකම හැම තැනකදීම සතිපට්ඨානෙ කො කියනවා ඒක භාවනා කරනවා තිබිලා තියෙනවා ඒ කුරු ධම්ම කුරු ගමේ කල්මාස ධම්ම ගමේ දෙන්නේ එකතු වෙලා පාරදී හම්බෙනකොට ආන්නේ මේ මොකද්ද වඩන කර්මස්ථානේ කියලා
දැන් නම් අහන්නේ මොකද ඩොලරයක කීයද අද කී දෙනෙක් විද්‍යාමුදා මැරිලාද මේ ආර්ථික උද්දමනේ ඉහළ ගිහිලාද පහළ ගිහිලාද කියලා මම කියනවා. ඒ දවස්වල දැකපු මම ඉතින් ඒ දැකපුවගෙන මම ආටිකේ වදිනවා. ආ එහෙමද වන්නම් මේ අසුබේ කරන්නේ නැත්නම් ආනපානේ කරන්නේ ගිහින් එන්නම්කෝ පිටත තමයි කතා. දැන් හම්බෙච්ච අමුණද කතා කරන්නේ. ඒ තරහටම කොහෙන් හරි ඒ වලිය බලනවා. ඉතින් මේක සන්තෝෂයක් තියෙනවා බුරුමේ ලාවට තියෙනවා ඔබද. බුරුමේ හැම මිනිස්සෙක්ම දවසකට පැයක් භාවනා කරනවා කියන එක ඒ මිනිස්සාගේ මේ ජීවිතයේ අංගයක්. ඒ නිසා පන්සලේ හැම කෙනාම ගිහිල්ලා පූජා කරනවා මේ පත්කඩේ විතර ලෑල්ලක් හදලා තියෙනවා. මේ මීට වඩා ලොකුයි. ඒ ලෑල්ල තමයි කියලා වාදි වෙන්නේ නවගුණ වැල් තියෙන. නවගුණ වැල් කියන්නේ තේරවාදී වැඩක් නෙවෙයි. නවගුණ පූජා කරගෙන ගියාට යන්නේ. හරියටම පැයට යන්නේ. ගියා ඉනගත්ත නවගුණ වැලක් ගත්තා. අරන් කියලා නවගුණ වැල කරකෙන්නේ. හරියට පැය වුණා ගිහිල්ලා තිබ්බ ගියා. ඉතින් අර ශ්‍රේතගොන්චයිත්තේ තියෙන අක්කර ගණක් විශාලයි එක මඩුවක් තියෙන මෙච්චර විතර ඇති ඒක ඉඳගත්තාම ඉෂ්ට සිද්ධ වෙනවායි කියලා කතාවක් තියෙනවා. يعني හිතුවපැතු දේව සිද්ධ වෙනවා. පුදුම බිසි. හැම බිස්නස් කාර්යයක් ඇවිල්ලා ඉඳගන්න ඉඩ නැහැ. ඉඳගත්ත පැය ඉඳගත්ත අරන් ඒකේ තියෙන නිකන් මීමැසු පොදියක වගේ. ඉතින් මම එක දවසක් මේ පඬිතරාම මං හිතපු උඩකප්පේ මං හිතියේ පරිපර නැගලා මෙහෙම ගිහිල්ලා හරස් කාමරේට යන්න ඕනේ. නැගපු දවසේ එහා පැත්තේ පාර බාරෙන් යන තු පොල්ලතු ගියක් තියෙනවා. ඒ ඉන්න අම්ම වටිය අම්මගේ. දරුවෝ දවල්ට ඉස්කෝලේ යනවා. මම දවසක් 11:00ට විතර එනකොට ඒ අම්ම ඇවිල්ලා ගෙදෙට ඇවිල්ලා වටිය වැත්තේ තියලා ගහලා පරියන් ගියා. ගියේ දිරලා ඇස්සෙන් මට පේනවා. මට හිතෙන යකෝ අපේ කවදද සිංහල ලංකාවේ කවද මේකත් දකින්න තාරී. ඉදිරියට ආවට පස්සේ අම්ම පරියන් කියක් ගහන මට නිකන් ගුරුමෙත් ඇවිල්ලා මේ මගේ කියලා හිතුනා. මේක දකින්නේ. මේ හැම එකකින්ම දානකට පැයක් විතර වගේ ඒ වගේම තමයි මේ ඕගොල්ලෝ කිව්වම මේ මම මේ දාන දෙකක් දානවා. අම්බුගොඩනකින් 125 පන්සලට දෙනව දුන්නේ නැත්තම් ඌ බෞද්ධයෙක්. 125. ඉතින් එතන ගයිඩ් කරන මිනිස්සේ කම වුණා සාහිත්‍ය කාර්යාලය වැඩ කරන කෙනෙක්. මොනසට යාබාවනක් කරනවා. ඌ දැන් රසාවෙන් අයින් වෙලා පෙන්ෂන්. ඒ ගෝකව සභාවෙන් ඌට ගාණක් ගෙවන. ඌ මේකෙන් 125 උදේට කැටේක දාලා තමයි වැඩ පටන් ගන්නේ. එයා කියනවා හමුදා මේ රජයේ හමුදා රජයක් කිසිම අනුකම්පාවක් නැහැ සංඝයාට. ඒ නිසා අපි මේක නැගිටව ගන්න. හැම මිනිහෙක්ම 125 දෙනවා ඊට පස්සේ හැබැයි මේ බත් කාලා ඉඳක් බෑ. මොකද මේ හරියට මහන්සියට හම්බ කරන්නේ අපි වගේ මේ කැට පිටින් හම්බ කරන්නේ බොහෝ මහන්සියෙන් හම්බ කරන්නේ. ඒ හම්බ කරන එක දෙන හැටි බලනකොට ජාතික කාරියක් මොකුත් නැහැ. ඒක දීලා තමයි පටන් ගන්න. ඒක ඒකට නිකන් මේ ලේවල තියෙන බුද්ධහම කියන එක නිකන් මේ ශෝභනේට අනම්මනම් මොකුත් නැහැ. මං කියන්නේ ඔගේ නිවන් දකින්න පුළුවන් කියලා. මං කියන්නේ මේ චාරිත්‍ර වශයෙන් තාම මේ චන්ද්‍රමාංශමනේ කතා කරන්නේ. අද 6 වෙනි වක 7 වෙනි වක කියනකොට ඊර්ද සඳ කතාවල්ලා. තාම ගෙරේගේ කැලෙන්ඩර් එක නෑ. තාම තියෙන්නේ චන්ද්‍රමාංශය. ඒ කියන්නේ අනුත් නිකන් තා අපිට මෙහෙම අපි මේ මොකද වෙලා තියෙන්නේ කියලා හිතනවා. ඒ නිසා තමයි වරකට තේින තියෙන අවුරුදු 40ක් කරා පරම මිනිසුවා. ශිෂ්ටාචාරයක පත් වෙලා නැහැ. වගේනම් සිතුවිලා තියෙන හොඳ ටික. මොන්නේ ඉස්සරහට යනකොට එයි එන්නේ කොහොමද මේ භාවනා කරන කෙනෙක් එකට. ඒක තියෙන ඒගොල්ලෝ මේ සරල ජීවිත ගත කරන්න පටන් ගන්නකොට අපිට යන්නේ තියෙන අපේ රටාවට පිටකට. හරියම ලේසි ජීවිතේ. චාම් ජීවිතේ මේ බේසික් නීඩ්ස් විතරයි නිකන් බුරි හොබන්නේ නැහැ. පුළුවන්තරම් කළ යුතු කාරණා ටික කරනවා බංකලේ කරන වැඩි දෙයක් කරනවා ආමතුරෝ ඒ නිවන් ගියත් එකයි අපිට ආමතුරෝ පහන නිවන් ගියත් එකයි ඒක හඳුන්වන්නේ වැඩි ඊයර කරන්නේ ගියා ගෙරුව තානක ඒක මේ යම් ප්‍රමාණික සතුට වෙන්න පුළුවන් නඩගුන් ටිකක් තියෙනවා තායිලන්තේ බැංකොක් වල නම් පලාතක නැහැ බැංකොක් වල ගියාම තනි කර මේ වේසමදුවක් වගේ එන්නේ නැත්නම් රූකඩ දුන් තරගයක් වගේ විකඩ දුන් තරගයක් වගේ ගම් වල තියෙනවා සම්මුල කියන තාමත් ඒ පින්නපාත දෙතන ගතිය මම ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට 1000ක් පින්නපාතේ ගියා ඒක පින්නපාතේ කරන්නේ බෑනේ කිය ඔක්කොම සුද්ධුනේ ඉන්නේ ඒ සැලසුම් කරලා ගියේ තායි කට්ටිය පින්නපාතේ වෙදන්නේ අනිවාර්යෙන් බිම දන ගහගෙන තමයි පාත්‍රික මහත්තයා හිටගෙන ගන්නෑ කවද මං ගියා දකින්නකොට වීදියෙන් හැරෙනකොටම ඒ මිනිස්සුත් සද්ධාන්ත මිනිස්සු බිම දන ගහගෙනමයි පාත්‍රික වැඩක් කරන්නේ ඒක පොදි හිතෙන ඒක ගන්නකොට නිකන්
සහලවගෙන එනවා. මේ මිනිස්සු යමක් කරන්න පුළුවන් මිනිස්සු. බුරුමේ කිල්ලපාතේ ගන්න ගියාම ඒ මිනිස්සු දක්වන ගෞරවය. වතුර වැහැලා ගමකට මෙච්චර විතර වතුර. මම දෙමි දෙමි අර පින්නපාතේ වෙන සංගයත් එනවා කොඩයක් ගෙනියන්නේ නැහැ දෙමි දෙමි පින්නපාතේ කරගෙන එනවා. ඒ හොඳ ලස්සන ගාථාවක් තියෙනවා මේ මම දැක්කයි ඒක මේ සාධනා කරන්නේ. අපි සර්වඥාන්සේ මේ මහජනක කියලා රජ කෙනෙක් ඉන්න කාලේ බෝසත්ත්වෙ ඉන්න කාලේ උන්වහන්සේ සිව් මේ උද මහන්තලාව ඉඳගෙන මේ සිව් මැදුරු කවුලේ රජසතු විඳිනවා. හැබැයි කොයි වෙලාවෙ පැවිදි වෙන්නෝ කියන අදහසෙන් ඉන්නේ. ඉතින් ප්‍රාර්ථනාවක් කරනවා යදා සත්තදාමයේ ඕවට්ටෝ වල්ල චීවරං පින්ඩාය චරිස්සාමි තංකදා සුභවිසති. අනේ හද්ද වැහි වහින වෙලාවේ සිවුල් ටැංග වේලිලා සිවුල් ටැංග තෙමිලා පාත්‍රේ බඩාසේ යන්නන මට කවදා පින්නපාතයන්ට ලැබෙයිද කියලා කල්පනා කරනවා. රද වරුසාවේ කුඩයක් නැතුව සිවුරසේ පාත්‍රේ ගහන තෙමීගෙන පින්නපාතයන්ට රජගෙදර ඉඳගෙන මේ සිවමහල් කන්ද ඉඳගෙන කල්පනා කරනවා. ඉතින් ඒ අමුතුම අලියන් ආඩම්බරය. අපිට වෙන්න වෙලා දිනේ මේ නිකන් අකින්න බෑද කොහෙදත් පැත්ත පොඩක් එනකොට අවු පොඩක් එනකොට ඉතින් මේ ගේ ඇතුලේ කිවි කිවිස යනවා. මේ එළිය වහිනකොට. ඒක මොකක්වත් නැහැ. මේ වටින ආන්දෝලනයක් මට අඳුල්ලා දෙන්න ඕනේ නැහැ. ගියවුරුද්දත් මම ආපෙලා ජයවිදෙලා වන්දනා කරුවා මගේ බණ අහලා නරක වෙච්ච කෙනෙක්. මෙයා කොහෙන්ද ඉන්නේ? දෙවියන් ගෙතේ ඉලාගෙන ගියා ස්වාමීන් වහන්සේ කියලා දැනගත්තයි කියලා. කොහෙද තුම්මෝදද කොහෙද තුම්මෝද? තුම්දෙර. තුම්දෙර. ඒ මට ඒදි බද්දර පණිඩියක් වෙලා තිබුණා මේ ස්වාමීන් වහන්සේගේ බණ මේ නාස්තික වෙලා තියෙන දැන් සුන්දලාරන් ඊටගේ දැන් කපකාරයේ දායකෙක් මට කිව්වලු ඒ ඉන්න හැමදෙරු 50ක් විතර හැදලා නොමිට බෙදලා දෙනවා කියලා කවුද ඔබ වහන්සේ ගෝලෙයි කියලා මම කිව්වා මම අඳුරන හැමදෙ කෙනෙක් නන්නේ ඊට පස්සේ මම ගිය පාර ආවට පස්සේ ඇවිල්ලා අඳුරලා දෙන්න මට මම තමයි ඉන්නේ සුන්දල මම ඔබ වහන්සේගේ බණ හදාගෙන ඉන්නේ හොඳ මේ ත්‍රිපිටකයේ අටුවාව ගැන දන්නවා ඒ ශාන්තේ කිව්වේ ඔබ වහන්සේ අටුවාවට බණින්නෙත් නැහැ අටුවාව සරණ යන්නෙත් නැහැ මැදව පිටගෙන කරගෙන යනවා මේක තමයි කෙරෙන්න ඕනේ අද කියලා. ගා කරනගෙන උත මේ පාර අතු කරලා දෙන එක තමයි කරන්න ඕනේ කියලා. ධර්ම සාකච්ඡාවකට තාම මට හම්බුනේ නැහැ ඉතින් මතක් කරලා දෙන්න. ඉතින් මේ ධර්ම සාකච්ඡාවට ඇදලා ගන්න වටිනා හම්බුනේ. ඒ අපිට වෙන කියන්න කරන්න දැන් නැත්නම් ඉතින් මේ ටිකක් දීලා දවස් ඉවර කරමු. ප්‍රශ්නේ කැම සම්බන්ධයි. ඒක තමයි බලන්න ඉන්නේ මොන හරි අහන කරා. ඒසනම් කොහොමද කියන්නේ? සපී පිටින් මේක දෙවන්ද කියන්නේ කියන එක දැනගන්න එකයි තියෙන්නේ. අරමුණ පිළිවෙම ඇකිලි වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න. අපි රාත්‍රියේ නිදා ගන්නකොට සපෝර්ට් ටීවිලා ආරම්භ කරගන්න හරියට ඒක වරකට ප්‍රශ්න නැහැ. නමුත් මේ මූලධර්ම ප්‍රශ්නයක් වශයෙන් කියනොත් කියනවා සරුවත් යනවා ඉරියව් හතරක් දේශනා කරන්න තියෙනවා. හිටගෙන, ඉඳගෙන, නිදාගෙන, ඇවිදින්. මේ හතරේ ආධුනිකයාට රෙකමන්ඩ් කරලා තියෙන්නේ ඇවිදින් සහ ඉඳගෙන පමණයි. ඒ මොකද නිදාගෙන කරන භාවනාව නිින්දට බරයි. එතනින් ගියාම හිටගෙන කරන භාවනාව වීර්ය අධිකයි. ඒ දෙකම ආධුනිකයට රෙකමන්ඩ් කරන්නේ. ආධුනිකයට දෙන්නේ සක්මන සහ හිත ඉඳගෙන කරන භාවනාව. නමුත් මේ කියන්නේ අතිරේකයක් ලාභයක් ගන්න වෙනස් නෙවෙයි. ඒ නිසා මේක ප්‍රශ්නයක් නෑ. නමුත් ආධුනිකයෙකුට උතලින් පටන් ගන්නත් බෑ. මත වෙන වැඩ කරනකොට මේකෙන් අර ඉඳා ගන්න තියේදී ඒ මේ ලාභේ ගන්න පුළුවන්. ඒකට හැබැයි ඔගේ මේ මෙහෙම මේ ප්‍රයෝග වාසියක් ගන්න වෙලාවක් තියෙනවා. නමුත් භාවනා කරනකොට ගැස්සෙන්නේ කියනෝනේ ගැස්සෙන්නේ කියන්නේ තුනි වෙලා ගිහලා එකපාරට ආය සතිය එන්නේ ගැස්සෙලා. එතකොට මේවා සැක උපදවනෝනේ. මට මේ මොකද වුනේ මේ සතිය නැතුනාද සමාධිය නැතුනාද ගැස්සෙනවා. ගැස්සෙනකොට ආය ඇවිල්ලා ආනාපානෙ ඩොක්කල වැටලා ඉවරයි. හැබැයි ඊට විනාඩි තත්පර ගන්න ඉඳලා සතියක් නැහැ මෙනේ කිරමුකුත් නැහැ මොකද උනේ දන්නේ.
අන්න ඕක ටැකල් කරන්න කියන ගුරුවරයා කියනවා ඒක අල්ලගන්නේ කියලා. කොයි වෙලාවද මේක පටන් ගත්තේ කොහෙද ඉවරුනේ කියලා. ඒක හරියට කියනවා නම් මේ නින්දයන් හැටි අල්ලනවා වගේ. يعني දැනීම තිබිලා ඉවර වෙනකන් අල්ලන්න කියනවනේ. අල්ලනකොට දැනීම නැහැනේ. අන්න ඒක අල්ලන්න හැටි උගන්වන්නේ නින්දයන් හැටි හැමදාම 100ෙන් ඉන්න කියලා. තමයි ඉඳ ඉරියව්වට ගිහිල්ලා සැතපීලා දැන් සැතපුණාට පස්සේ ඉතින් දවසේ වැඩ ඉවරයි. කයට හිත ගන්නවනේ අපි. ඇඳ කරදරයක් නැහැ. අද ගැසලා කයට හිත ගත්තට පස්සේ මේ නින්දේ නැති බැලුවොත් එන ක්‍රමක්‍රමයෙන් කය අමතගෙන ඔළුවට හිතේනවා. හොඳට බැලුවොත් ඔළුවෙන් ඇද් දෙකට ඇවිල්ලා ඇද් දෙකෙන් බර වෙලා නැතිලා. ඒකත් දන්නව මේක නින්දියන වගේ එක චිත්තක්ෂණයක් නෙවෙයි. චිත්තක්ෂණ රාශියක පෙළ ගැස්මක්. ඒක සිති වෙන්නේ අනුක්‍රමයෙන්. මුදුවට අය අනපාන්ට කියලා හිතලා නිදාගන්න කියන මේ අනුක්‍රමික වැඩ පිළිවෙල තියෙනවා. ඔන්නෝග ඇල්ලුවා නම් පරියන්කේදී අරමුණ තුනී වේගන යනකොට දැනගන්නවා මේ අනුක්‍රමයේ තමයි දැන් පණ ගන්න තියෙන්නේ. මේක දිගේ ගිහිල්ලා යන්නේ වැටෙන තැනට. ඒ වැටෙන තැනට යන්න දන්නවනම් වැටෙන්නේ නැති වෙන පැත්ත වැඩි. දැන් මේ වලට වැටෙන්න හදන කෙනා. ඒ නිසා පරියන්කේදී සතිය තුනී වේගන යන්නේ අරමුණ තුනී වේගන යන එක අල්ලන්නේ මේ මයික්‍රෝ ලෙවල් එක අල්ලන්නේ නින්දදී ඇති මැක්‍රෝ ලෙවල් එක ඇල්ලෙන්න. එතන ඒ පරියන්ක තුල ගැස්සෙනවා ඒක සමහරු බය වෙන මට්ටමට එනවා සමහරු ඒ පරියන් භාවනා දාලා යන විලා. එතකොට කියනවා ඔක බය වෙන්න එපා. ඔක දැක්කොත් ඥාන්සනේ දැක්කොත් ඔක හොඳ පැත්තට එනවා. ඥාන්සනේ අකින් උත්තරින්දි බය නින්ද ගියා. ඊට පස්සේ කියනවා අවදි වෙන වෙලාව. අවදි වෙන වෙලාවදී තමයි බොහෝ විට හිත අවදි වීම සහ ඇසරීම කියන දෙක කලවන්නේ. ඒක දෙකට කඩනවා. යම් වෙලාවක නිින්දෙන්න දැන් හිත අවදි වුණා තාම ඇස්සරලා නැහැ. එතින් සතිය පිටවල ඇස්සරන එක සතියෙන් කරපිට. එතකොට ඒ වැඩ පිළිවෙලට සතිය මිශ්‍ර වෙනවා වැඩි වෙනවා. අන්න මේ විදිහට නිින්ද යන හැටි තා නිින්දෙන් අවදි වෙන හැටි පිළිබඳව පුංචි කැලියෝට ගන්න මෙහෙ කරන්න පටන් ගන්නතරත් පස්සේ මේ එදිනෙදා ජීවිතයේ අනවශ්‍ය වෙලාවෙ නිින්දේනකොට ඒක නිකන් මේ ග්‍රාෆික් අඳින්න පුළුවන් වගේ වෙන හැටි බලා ගන්න පුළුවන්. ඒකෙදිත් ඔය නිින්ද විතරම මේ ප්‍රයෝජන ගන්නවා. නිින්ද පිටිබන්දව සත්‍යමත් වීම ප්‍රයෝජන ගන්නවා. ඔය ගැස්සීම පිටිබන්දව ප්‍රශ්න ඇති කට්ටියට. එතනින් යන කට්ටිය මොකෙදිට පුළ තියෙනවා නමුත් ඒකේ මේකට පුරුදු කරලා තියෙන නිසා ඔන්න කමන්න යන් කියලා යනවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ලොකු සංහිඳ මතක් කරලා තියෙන්නේ අවදි වීම සහ ඇසරි විකේක දෙකට කඩලා කරන්නේ. ඒ කියන්නේ සෑහෙන ලෑස්තියක් තියෙනවා. සහල දැක්ක තියෙනුනේ ඒකට සෙන් බුද්ධාගම කියන්නේ එහෙම නැතුව හිතුවොත් එහෙම අපි අවදිනවා ආයෙ නින්දට වැටෙනවා ආයෙ නින්දනවා ආයෙ අවදිනවා නිකන් අර කුසිතකම හිතෙනවානේ යම් කිසි කෙනෙක් අවදි වීම සහ ඇසරීම අල්ලගොත් කුසිතකම හිතෙන්නේ එතකොට හිත නිකන් ඩයිනමයිට් එකක නැගලා එන ගතියක් තියෙනවා ඒක ගන්න නම් නිදා ගන්නකොට අදිස්ථාන කරන්න ඕනේ ඇසරීම සහ අවදි වීම කියන එක දෙකට කඩලා කරා එතකොට නැගිටිට පස්සේ ආයේ මොඳු මාන්නේ. Stress reduction program. එකෙන්ස බටහිර ශිල්පය ඉගෙන ගත්ත කට්ටිය ඒක ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඒක ඉතින් ගැඹුරට ගිහිල්ලා තියෙන සංස්කෘතියක. ඒක ඊට පස්සේ ડોક્ટર පද්මසිරි දසිල්ලා මයින්ඩ්ෆුල්නස් බේස් කවුන්සලින් කියලා වෙනම පොතක් කියලා තියෙනවා. මේ මේ සරේ කියන පස්සේ තමයි පොත මුදුනේ උනේ. ඒකෙදිත් පෙන්නලා දීලා කියනවා මේ කවුන්සලින් කියලා බටහිර ලෝකේ කරන තෙරපි එක නැත්නම් මේව කරන එක මයින්ඩ්ෆුල්නස් ඒ කියන්නේ මම ආයේ නැති ස්ථිරකාර කරන්න උදව් කරන්නේ. නැවත මේ නැති වෙච්ච ගැලිච්ච සක්කාය දිට්ඨි කරලා දෙන්නේ නේ හදන්නේ. මෙයා කියනවා තෙරපි කරන එක නම් සක්කාය දිට්ඨි පිළිබඳ අවබෝධයක් ඇතුව බොහොම ලස්සන කියලා දෙනවා. ඒ සක්කාය දිට්ඨි කැඩෙන පැත්තට මේක මයින්ඩ්ෆුල්නස් එක දීලා මිනිහා භාවනාවට ගන්න එකක් තමයි. ඒකයි ඒකයි බතහිරට දිරවන්නේ. ඒ නිසා බතහිර ලෝකේ තියෙනවා
සයිකෝതെරපි විතවුට් ද සෙල්ෆ් කියලා concept එකක්. සයිකෝതെරපි එක දෙනවා උගන්නන කෙනාට සෙල්ෆ් එකක් ගන්න නැතු. ඉගෙන ගන්න කෙනාට සෙල්ෆ් එක කඩන හැටි උගන්වන්න. ඒකද විපස්සනා කරපු කෙනෙක් දාපු එකක්. මේ ඒ ඔය ජොන් කබට්සින්ගේ අර මාකට් සයිට්. එතන හරි ප්‍රබලයි. පිටානතර ඔය ටීම් එකේ ඉන්නවා තව හතර දහස් කෙනෙක්. ඒගොල්ල බෞද්ධ කියා ගන්න. නමුත් හරි ලස්සනට මේ බටහිරේ කියන ප්‍රශ්න වලට මයින්ඩ්ෆුල්නස් එකෙන් උත්තර දීගෙන යනවා. ඒක මේ දැන් හැමදාම මගේ ඊමේල් එකට එනවා ඒගොල්ලන්ගේ කොන්ෆරන්ස් තියෙනවා. ඇමරිකාවේ හැම අවුරුද්දෙම කොන්ෆරන්ස් දෙක තුනක් තියෙනවා. හැබැයි සල්ලි තමයි. පුදුමාකාර රජයක් ගන්න. මේ වගේ ටෝක් එකක් එහෙම දෙන්න කිව්වොත් එහෙම. ආයෙ මොකොත් නැහැ. ඉතින් මෙච්චර ගාණක් ගන්නවයි කියලා තමයි කියලා දෙන්නේ. මේ තීකේ හදිස්සියේ තත්ති වගේ නෙමෙයි බොහොම සරල ක්‍රම වලට ඇඟට වදින්න ටීචින් ටෙක්නික්ස් දාලා ඉතින් චතුර් පිටරේට රෙඩි ගෙනියනවා. නැත්නම් අපි මෙතනින් මේ කටයුතු කියන්න පින්දීමෙන් ඥාතින් සීපත් කර ගැනීමෙන් සහ අපේ පරමාර්ථ සීපත් කර ගැනීමෙන් දවසේ කටයුතු නිම කරමු කියලා මම යෝජනා කරන අපි එකතු වෙනා එක්තාවතා ආදි ගාථා සජ්ජාන කරා එක්තාවතා ච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී දීවා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එක්තාවතා ච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බී භූතා සම්පatti සිද්ධියා එක්තාවතා ච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් ජීවත් කරගනි. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපානපත්තිය නයිනකර වන්දනා කරන අපි අභිවාදන සීදිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුවාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සම්පත්ති මිනාතේ සමිජ්ජතු